ඉතින් මේ බුද්ධත්වය හෙවත් මේ අවබෝධය තියන වටිනාකම කියල නිම කරන්න බැරි තත්ව ඇත්ති නො කියලා දන්නේ ඉඳ තමයි මම මේ කෝගොල්ලන්ට කියල දීලා දන්නේ නැති කෙනෙකුට මේ මඟට ගොඩවෙන්න උත්සාහයක් ගන්න උනන්දුවක් කරන්නේ. ඉතිං මොකද හේතුව තැම් බලන්න තතාගතැන් වහන්සේඋනත්න් තගතන් වහන්සේගේ හි සමීපය හිටපු සියලු දෙනාටම මේක දුන්නන්න මේ අවබෝධි ලබල දෙන්න උසායයක් ගත්තනන්නේ බැරිවිච්චාය කකිපදනෙ කිටිය නමුත් බලන්ඩ රාහුල කුමාරයා පලිවිටි දවසුරුම තමන්ගේ තාත්තව දැකලා ඉල්ලනකොට මට දෙන්න තියෙනමගේ දෑ දෑවැද දෙදායාදේ දෙන්න කියලා කියනකොට තථග තැන්වහන්සේ කිව්වේ නෑනයා කොහෙද කෝහමහරි එදා තිබුණේ එගනීමට සුදුසු හොඳම තැනට යවල මේ දරුවට මේ කඩු ශිල් මට වගේ කඩු ශිල්ප දුුණු ශිල්ප සියලු මේ නස්්චාත්‍රය යාදී සියලුම විෂයන් ගැන උගන්න අන්ඩ රජකන් කරන්න හැට උගන්නන් එහෙම කියලා කිවවෙන කිවේ දායාදේ මොක තරට සේ දන්න මේ තරන් දායාදයක් වටන දායද කොේවත් නෑ කියලා ඉද තමයි කෙලිම්ම තමන් වහන්සේ වැඩ සිටන විහාරස්ථානයට අරගන එකගන ගිහිල්ල. ඒ සරි අහරාතන් වහන්සේට භාරදීලා කිව්වේ. ධර්මයො ගන්න ඒ කියල දෙන්න කියන කතා. තෝට බලන්න එතකොට තමන්ගේ දරවාටට දිසාපාමොක් ආචාර්වරයගාවට කියල්ල ඒටි අවශ්‍ය්ටික උගන්නට නෙමෙයි කරේ ඉමක ඊට වඩ වටිනවා කියල දන්න හිද පුදුුණුවනින් දන්නේන්න ඇතිඒ එකද අපිත් නමුත් අපි බලන්නේම නෙමේ අපි බලන්නේ අපේ දරුවන් තියෙන ලොකුම තැන්වලටයවලා ලොකු තානාන්ත්‍රවලටයවලා ද දසක ොල් රටේ හො ත් ජබෙනවානන් එක වැජබෙනදී දිය බලිවර වෙල සතුට වන්න. නමුත් කවෞුරුවත්තේරෙන්නේ මේ එහෙම පත්කරපු දරුව මොනතර මානතිකෝ අතුප්තිිකරවද ජීවත්තෙන්නේ කියනෙ මකොද ඒකොල්ලට ඒ දෙන්න ඕන ඒ දායාදය අ ඉංගැනීමත්. ය දැනුමවබෝධය දෙන ගම අනිවාර්යම අර්කද ඒක නොදුන්න තරක දෙන්නේ වටින එක තම මමත් හිතන්නේ වටිනක් දේ කියලලා ඉතින් එඒහින්ද අපි ඒකට පොඩ්ඩක් උත්සාහ ගන්න ඕන අපේ තිය සම්මතයේ තියෙන මේ දුෂ්ටිවල්ටම තමන්වයි තමන්ගේ දරුවන්වයි බිල්ලට දෙන්නේ නැතුව තමන්ට පුළුවන්කමක් තියෙනවන හරි මේකත් කරන්න කො මේකත් කරන්න මෙන්න මේකත් කරන්න කිය එක දපි ස්කෝල යනකමන් පියෂන්ය නිලමයිම අක මැතිවුනත් යවනවානි. ඒ වගේ අකමැතිවුණත් හරි පුළුවන්න්න ඒකඒ පත්තට පොඩ්ඩ පොඩ්ඩ යොමු කරන්න යම කරනකොට ඒ කැමත් බවට පත්වනවා ටික ලාල කෙනනොට පෙට සංසාරය හුරපුර ඇදි ලෙකොට ඒක එහෙම කරගන්න පුළුවන්. ඒහින්ද නිරන්තරෙන්ම මේ පැත්ි මනුස්ෂ්‍ය භවයක් ලබපු වෙලා හැම තිස්සම කියන්න ඒකයි මේ පැත්තට ලුව දාන නුවන දාන්න. අවබෝධය ලබා ගන්න මේ ලෝක ඇත්තත්තේ තේරු ගන්න උත්සාහය දෙන්න තුවට නැත්තම් අපිරන්න මිගැනීම තමයි හොඳ කියලා ඒකවුන් ගන්න ලෝක හවල් තානත්‍රේ ගන්නක තමයි හොඳ කියලා දරුවන්ටු ගන්න තොටේ දරුවු මහා පොරේකට ගිහිල්ලා. අ හයිනලයින් එක මස් මේක කල්ක මේ දඩයමක් කරගත්තැ පසුන් කොච්චර පොර කකා පොර එකකා පොර එකකා ඒගේ අනිත්්‍යකාගෙන් අනිත්්‍යකාට ඒ එම ගණ්ඩ දෙන්න ඇතුව තමන්ට බුක්තිවිඳින්න උත්සාගන්නන්නේ ඒ ඒ වගේම පොරේකර තමයි අප දරුවන් තල්ලුක නවා වසාසන තල්ලු කරලා අපි හිත නොම දරුවෝ සතුට ජීවත්තෙනවා කියල නමුත් අවසානදී දරුවු අතුප්තිකරුව මැරිලෑනෙක විතරැෙන් මැල්ල කියල යක්ෂෝ ප්‍රේතිය වෙලා තිරිසන්නු වෙලා එප දෙවා මොකුත් සතරපාය මහගෙදර වගේ හින්ද අප ඒ ගොඩක් අයි එතන් තැනමි ධර්මය කල්ලෑන ධර්මය හන් හම්බුණේ නැත්තක් මේ ධර්මය කියලා දෙන විකෘති ධර්මයයක් හවබුනත් ඒත් වැඩක් නෑ. එහන්ද ඕගොල්ලන්ට මේක නනට අවබෝධ වෙනවන මේක තමයි ඇත්ත කියන. හැත් හැමෝගේෙම බන අහන් බන හලිවර වෙලා තමන්ට තේරෙන විදිහ. කෙනෙකුට තේරෙන්න්න පුළුවන් මේකාර එවෙලේ ලබන තුපතිය තමයි හරි විලේ ලබන මේ නිවීම තමයි හොඳ ිට ඒක ඒක හරි කරන්න ඒකින් අඩුතර මේ සුගතතියට හරි යනවනි තොට ඒ අතර තුරේයාට නුවනක් තිැබිල ඇදිල අවත්තයම පට සසරය පුරුද්ධ එයා ඒක හරයන විදියට වැඩක් කරගන්න ඉති එහින්ද ඒකට උත්සාහයක් ගන්න අපි හැමෝම ඉතින් දැන් අපි මුලින්ම කල්පනා කළ බලමු දැම් මට ඕන ඕහගොල්ලංගි බුද්ධත්වයට උදව්කරන වැඩ පිළිවෙල කරගන යන්න. ඉතින් ක කෙනෙකුට කැර විහ දුක්කා පටිපදා කිප්පාභිචඥා කියලා. එතු දුක්කා පටිපදා ගන්ධාභිත්ඥා කියලා. ඇතු සුකා පටිපද කිප්ාභිඥ සුකාපටිපත ගන්ධාභිත්ඥා කියල ඒ කියන්න එතන එතන හතරකට බෙදලතියනවා මාර්ගයට යන්ඩ තියෙන අයගේ හැකියාවන් ටික එතුකට මොකද මේක තීරණය වෙන්නේ තමන්ගේ කර්ම ශක්තියත් එ ත ප්‍රතිසන්දිය ලබපු ඒ ඒ සුභාාවත් එක්කම තයි මේ කාරණ අහතර තීරණය වෙන්නේ එතකොට යම්කිසි පුද්ගලයෙකුට මේ මහා දු පටිපදාවත්ය මහා දුකක් පින්ඳගෙන තයි මේ අවබෝධයට අන්න්න තියන්නේ අවබෝධය ලබා ගන්න තියන්නේ. තව කනෙකුට දුකයි. මු අ අරයට දුකයි දුකයි වගේම හරි අමාරුව කර ගන්න තව කෙනෙකුට දුකයි දුක වනාට මෙයාට මේක ලේසියෙන් අවබෝධය වෙනවා තිහෙම එකක් තියෙනවාඉතින් එතකොට අවබෝධය ලබාගන්න ලබාගනීම පිබඳ ප්‍රශ්න තම මෙතර තියෙනෙ තුොට තව කෙනෙකුට මහා සැපත් තියෙනවා. ම සැප සපෙන් කරදරයක් නැතු මේක අවෝදේ ලබා ගන්න පුලන් පැති නො නවගේ මොකද දැන් අ දුකයි කියලා කිවවේ කණ්ඩ බොඩ ගැතික ඒදුක නෙමේ. හිීහිතේ තියන කෙලෙස්ගතිය වැඩි. රාගික වැඩි යසල් ඒක ඉතින් කරන්න දෙන්න. ඒකට පි කවරුත් මේ දොස් කියියන්ට බෑ මොකදයක් පිරසට පුෘද්ධදන්ගෙනාපුක මේ අධික රාගික නං. යා සසරෙන්ෙනාි ්‍රාගික කෙනටඉතින් හොඳයි සැපයි කියලා හිතෙන අරමුණක් මුණක් ගැහුණු ගමන්ම යාව ගින්න පටන්ගන්න හෝගාල ති එයාට තමයි හරිමමාරු ජවතේ වගේමිතින් දේශසාගත කෙනටත් එහෙම තමයි යටත් තර්යමාරුත් නිරන්තරයම බොඩ්ඩ හමයහෙන්න්න බෑ හොස්සනකි මස්ස යන්න බෑවගේ එයත් නිරන්තරයෙන්ම මේක අරමුණුත් එක් ගැටෙනවා ඇති එහෙම කෙනාට අවබෝධය ලබාගන්න හරි දුෂ් කරයි. තෝට සමහර කෙනෙක් ඉන්නවා එයාට කෙලෙස්ගතිය අඩුුවත්. හොඳන්නේ සාන්තදාාන්ත වගේ මනසක්යාගේ නිරන්තරයෙම්මතිය. සුන්දරමුණක් දැකත් යයාගේ රාගේ ඇවිස්වවෙන්නේන්නේ ඇවිස්ව තරන් රාගකයාගේ ඇතුලෙනෑ. තොකට කේන් තියන ාවේ කැනෙීමේ. තරහා වෛරයක්ෙන අරමුණක් වෙනකෙනකුට එහෙමවත් මෙයාට ඒ අරමුණම මෙයාට වෛරයක් උපද්ද වන්න තරහ උපද්ද වන්න තරම් එකක් නෑ එහහින්ද මේ ගඩාදුරට නිවිල ඉන්න වගේ පුද්ගලේ. ොට එහෙම කෙනාට හරි පහසුයි සැප ස ආගත විදිහයට තමායි එයා මේ අවබෝධයට ගැන්න ඉතින් එහහින්ද ඔගුල්ලු කල්පනා කරන්න හොන මංගේකා ස්සල්ලා ීඩිය ලත් කිවගේ ම තමන්ගේ ගතය කොයි දද කියල පොඩ කල්පනක කල්පන කරල බල එකට හරයන දිට ඔගොල්ලො ගමන යන්න පොඩක් උත්සාහය ගන්න ඕන. ඇ බල ඕන දැම්මට අරමුණකාප් ගමන් කොයි විලේ බැලුවත් ඒකත් එෙක්ක මල පනිින කෙනෙක්ද. ඒමනත්තන් යමකි අරමුණක්කාපකත්තෙක නිරන්තරය ඇලන කෙනෙක්ද. ඒ එමනත් මේ මට තේරෙන් නැතිකාමනට නිරතරයෙන් මතියන නිරන්ත්‍රයෙන්ම රැවටනවද ඒේවගේ දේවල්. බොඩ්ඩා කල්පනා කරලා බලන්න ඕන බලන්නකොට මන්ට තේරෙනවා මම ටිකක් මෙහෙම කෙනෙක් මටකේන් තිත් යනවා මට රාගිකත් අදසකුත් තියනවා ආදාසුත්තියනවා ඇතින් ඒහින්ද ම මේකට මේවයෙන් නිවෙන්න ඕන නේද කියන එක නිරන්තරෙම අපේ හිතේ බයක් දුකක් තියෙන් ඕන මොකද මේ මේක තමයි නිරන්තරේම අපි දුකතියට දාන්න කියන තමන්ට ඒ බය, ඒ ඒක තියෙන බහෑනකකම තමන්ට තේරෙන්න්න ඕන. මොකද හේතුව මේ වටේ හැම තැනම නිර්මාණය සත්‍රමාභූත වලින් නිර්මාණය වෙලා තියන්නේෙ නිර්මාණ සියලු දේම හරි සුන් දරයි. ඒන්නේ ඒක හිත පිනායන දේව මොකද මනුෂ් ලෝක හිද අපාය වගේ බහන රූපනෙමේ අවට වට පිටාව තියෙන් නතුකට ඒහිද නිරන්තරීම හා මහා දිවලෝක තරන් සුන්දර නැතිවුණට මේේත්ත නරි සුන්දර භාාව ඇත්තිවන ලසන්නයි ර හොඳදයි කියන. අපට හිත සැනසෙන විදියට වට අපිටාව සැකසිලා තිී නතිකොට ඒ ඒ ඒව දකිනකොට දමයි. අපේ යර පෙර අපි පුහුණු කරගත්ත පුරද්දු කරගත්ත. අපි නාම තලයේ තැන්පත් කරගත්ත රූපසම් සටහන්වල සටහන් ඇවිදිල්ලා අපට ඒ දකින අරුණ මේ රාගික විටමි දියට අපේ ආසේ වෙලා තියෙන කෙලෙස්ටික අ දැන්ගෙන අරමුණත්ක් පංචත්වාරයෙන් ගන්න අරමුණත් එක්කා සංසන්ධනය කරලා මේක මහ රාගි කරමුණක් කියනෙක්ක අපට දහඟවල අප රාග අවස්සන් එම නැත්තම් මේ මාල් එපාර ප අරමුණක් කියලා අපේ දේශි අවස්සන් ඉති ඒ වගේ ඒ නිරන්තරින් අන්න ඒකට ටිකස් හිත යොමු කරන්න පුරදුවෙන්න්න ඕන තමන්ට නිරන්තරෙන් මෙ වෙනවාවන මේ හරි ප්‍රශ්නයක් නේද කියලා තමන්ට මේ ප්‍රශ්නය වැටහෙන්න්න ඕන නැතුව බෑ මේ නිවන් දකින්න යන කෙනාට තතාගතන් වහන්ේ ගාවට ගිය හැමෝ කෙනාම ගිය ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නයට තමයි සථගතන් වන්සේ උත්තර දුන්නේ ඒ උත්තර දෙනකොට එය නිවිලා ඇ වෙන දයක්ත් න අමුතුිපිට සක්පලයකින් ගෙන අපු ධර්මයක් මෙයාට ප්ලාාන් කර හෙම එකක් නෙමේ. තම තමන්ට ඒඒ මෝතිද ඇතිවෙන ප්‍රශ්නය දැවිල් තැවිල් ගින්නට හේතුව මෙන්න මේකයි. මේ හේතුව නැතිකරගත්තොත්ඒ ගින්න නැතිවෙනවා. තුො නැතිවිච්චාහම මහස් සැනසීමක් කියෙනවා. ඒ ගින්න නැතිකරගන්න තියෙන මාර්ග මෙන්න මේකයි කියලා අර්්‍යස්ානික මාරියකුත් පෙන්වා. මම දෙැමේ වචන ලොකෝටත් පිරිත්නම ත්‍රිපට කිය වචන ලොකෝට ගත්ත නැත්ුට ම මේක උගරන්ට කියන මේකරඇතුරටඕන පොත බලාගන්න පුලන් මේ කියන කතාව හෙම දෙ කියල වචනවල පොඩිපොඩ යමයා වෙලා තියන්න පුලන් නත් මේකින් හරය හරි හරි කියනක මක තියෙන වචන නැතිවනාට මේක අවබෝධය කියනඉන්ද ඒ වචන නෑ අප අපි සිංහල බාසාාව අපි වචනවලින් අපි කතා කරම එතුකොට හන්ද එතුකොට ඒක තමයි තතාකතයන් වන්සේනමක් පහල වෙලා මිනිස්සු දකින්නේ නැති තමන්ට තේරෙන් නැති ප්‍රශ්නයට උත්තරේ දෙන්නේ ට අපි හැම කෙනාම තම මොනෝහරි අවස්ථාවක මොනරි දුක තමයි අප ඉන්නේ අපි කැ තන තතකරෙනසේ දුක පෙන්න ලති නවනි ජාතිය දුකක්ති එතකොට ජරා මරණ සෝක පරිදේව දුක දෝනස උපාස ඔන්න ඔඒ ටික තමයි දුක කියල පෙන්න ලති නො සාමාන්‍යෙන් ලෝකේ පවතින දුකක්. ති ඒවර පිතදේවල් හින්ද හටගන්න එකක්න මේ අපේ ඇතුළේ හටගන්න පිට දේවල් අරමුණු කරලා ඒ ඒක නිසා එහෙම හටගන්න වෙනම දුකත්තිට නමුත් අපි අර මේ ලෝකෙට පහලවීම නිසා අපට ඇති වෙන අනිවාදයම අප අපිට අපි පෙලන එක් තරා දුකක් තිය නොම තමයි. තින් එතුකොට ඒක තමයිව ජාති දුක ජරා මරණ සෝක පරිදේව ඒගේ අපියන් හා එක්වීම දුක පියන්ගෙන් වෙන්වීමේ දුක හැකැමති දේ නොලැබීමේ දුක හකමැති දේ ලැබීමේ තියෙන දුක අන්න ඒ වගේ සාමාන්්‍යින් මනුසේ කුටල් අත්වෙන දුක් පිළිබඳ ගහ ක ති න එතකොට ඒක හැම කෙනාම දන්නවා නමුත් තථගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ බහින්ද හටගත්ත දුකෙන් අපි ඒක දැනගත්තයි කියල ඒක දැනගන්න අපේ අපේ සිතක ඇතිවෙන සං්ඥා සහ වේදනා කියන චෛතසිකයන් දෙකින් තම ඒ අපිය අපට දැනෙන්නේ තාගතන් වහන්සේ කියන මේ සං්ඥා වේදනා කියන තත් මේ චෛතසික දෙකින් මේ දැනගත්තට මේක මි දෙන්න බෑ ඒකින් ඇලිලම තමයි අප ඉ වේදනාව දැනෙන කොට සංඥාවෙන් අඳු ගන්නවා මෙහම වේදනාවක් කියලා හිත්තෙන් දැනගන්නවා මෙම වේදනාව සඥාව අඳුර ගන්න තොකොට අපි ඒකට කරන්න වෙන දෙයක් නෑ නැපිය පින්ඳෝ විඳුව ඉන්න. නමුත් තටගතන් වහන්සේ කියන්නේ මේ ප්‍රඥාවෙන් දකින්න ඕන දුකක් තියෙනවා හැන්ගිච්ච එකක් ඒක මතුපිටට අරවාගේ පේන්නේ නෑ ඒ පේනෙ නැතිහින්ද අපට මේක හොයාගන්න බෑ තගත දප සමාලට පස්සෙට තේරන න මේක තමයි කියල නමු තකගතන් වන්සේ නම් පැහැදිලි කරල දෙ කවදාක් තේරෙන්න පැත්තට හිත යොමු වෙන්නෙම නෑ දේහින්ද අපි කල්පනා කර බලන්න ඒ කිව්ව දුක මොකක්ද කියලා. ඒ අප විඳිට දුකක් නෙමේ. ප්‍ර්ඥාවට දැනන ප්‍රඥාවෙන් අවබෝධ වෙනන්න මෙන්න මෙහෙමයි කියලාම භයාන තත්වම දුක්ිත තත්වයක් මෙහෙම අපි පෙලන තත්ත්වයක් නේ කියන එක. ඒ දුක විඳන්න ඉස්සෙල්ල දැනගන්නක තමයි මේ ආර්යභාවයට පත්වෙනවා කියලා කියන්නේ. තො හර දුකට පත්තච්චම් පස්සනේ ටික තේරින් තුවාලයක් වෙලා කැපිලා මොනහරි වෙලා. ැප කැපිත්ට පස්සෙෙන කෙනෙක් මැරු නම දුකක් ඇතිවෙන. නමුත් මැරැන්නේ ඉස්සෙල් අපට තේරෙනවනම් මෙහම මෙහෙම තුවාල ඇකුණාම මෙ මේ වි බේදනාවක් ඉඳන්න වෙනවා. කෙනෙක් මැරිච්චාම මේ විදිී අපට දුකක් ඇතිවෙනවා. මේ කැමති දේවල් නොලැබෙනකොට අපට දුකක් ඇතිවෙන අකමති දේවල් අප අයින් වෙනකොට දුකක් ඇතිවෙනවා කිය එක අපට මනසින් කල්පනා කරලිවර වෙලා අපට තේරුම් ගන්න පුළුවන් වුනොත් අපට අන්න ඒ එතකොට අපට පොඩි මේ මෙහිකට එන්න පුලන් පොඩි පිළිතුරකට එන්න පුළන් මොකක්ද මේකට හේතුව මෙන්න මේකයි කියලා මොකදද මේ දුක්කට හේතුව මේ දුකත් එක්ක තියන බැඳීම. මේක දුකක් කියල ඇහිතා ගැනම අපි බැඳන්නේ මෙ බැඳීම තමයි එකටඒ අරමුණට තියෙන බැඳීමහින්ද තමයි අපි මහා දුක්කන්දරාවක් හටගන්න තුොට බැඳීම් දහයත් තියෙන කෙනාට දුක් දහයක් තියනවා බැඳීම් දෙකක් තියෙන කෙනට දුක් දෙකයි තියෙන්නේ බැඳීම් සීජත් තියෙන කෙනාට දුක් සීයක් තියෙනවා තොට ඕම සීජ තියන කෙන ඒල ඇත්ත තත් දැක දකදැකදකට ඇවිල්ලිබ වෙලා බැඳීම් තියෙන්නේ හතරක් පහක් නම් යට ගොඩක් අඩු බැඳීම ත් එකක් ගොඩක් අඩුයි එක බැඳී වනන්තින්න එක ගොඩාක් මාඩුවයි ඉතින් එක බැඳීමක්ත් නැත්නම් බැඳීම කියන බන්ධනය නැත්නම් එයාට දුකක් කැත්තෙමනෑ නමුත් එයාට පෙරබවයෙන් හදල දුන්න මේ කාය නිසා මේ හිත නිසා මේ නාමරූපය නිසා පා පංචස්කන්දය නිසා එයාට දුකක් නිරන්තරයේම පවතින ඒ නැ කියෙ කියන්න ැකවරු හ ම යමකි පුද්ලකවත් පංචස්කන්දේ දුකන පංච පානස්කන්දේ විතර දුක කිය ල එහම හෙකුත්නෑ පංචස්කන්දයයක් දුකයි මොකද අපි කියමකො දැන්. හ දුක විඳින්න ගත්තම තමයි අරක දුකවෙන්නේ. පංචපාදනස්කන්දය වෙන් දුක වෙන්නේ පංචස්කන්දයයක් දුකයි අපි කියීමකොද මොකක් කර තියෙනවා. වාහ තියන බහකුපයක් ය සයිනයිට් කොය හරි අහංගල අයින් කරලා තියෙනවා ඕක අපිට පෙවෙනකම් අප ඕක පරිාරණ කල අපේ ඇඟගුට ඇට ඇතුලන එක අපට දුක නෑන ඒක එන ති නමුත් ඒක දුක උපදවන්න සුදු පුළුවන් තත්ව එකක්න අනඒ තේරුගද දැ ඩීසල් පටල් තියන අපි ඩිසල්වාහනයට ගාලා වාහන වැඩ කරෙන යනවා ිල්ටය අප හලාගෙන ිකුරක් ාත් ට හ දුක ැතිවෙන තැනත්ති ොද ඒක ඩීසල් පෙත්‍රල් තික තමයි පංචස් කන්දේ වගේ අප යෝකකට වක්රන ගිනපුර ගත් තමතම පංචුපද අපි අපි නිරන්තරින් කරන්නේ එක තමයි අ පැත්තක තියෙන දුක තියනවා ඒක ඒක ඒවිට තිබුණනක් ප්‍ර්යක් නෑ දරහතන් වහන්සේට එහම මේ ලෝක හැමදේ මේ උන් තියන තිබවනනාට උන්සේ අර අවුලෝ ගන්නන්නේ න එකක තමන්ගේ ඇඟට දාගන කර ගාගන්න ඇගිපුර ගහගන්න. රල් ගෙනු ගාගත්ත ගිෙන කූරෙන්ද වේදන දුකර දැකි දැකලා ඒක ඒක ඒ පාඩුවේ තින්දදිනවා තමන් තමන්ගේ වැඩේ කරගන කයයායු ශක්තිීවර වෙනකං ඒ දුක විින්දගෙන ඉන්නවා එකතකොට පිරිනිවන් පෑමෙන් පස්සේ ඒ දුකත් ඉවරට නිවර වෙන තොඩ රහතන් වහන්සේගේ දුකත් නිවරවෙන්නේ දෙපාරකට ලි පර කෙස් ලිින් තිය ක නිවෙනවා ඇදකට මහා සැපක් දැරෙනවා ජීවත්වෙලා ඉන්නකං ඒ සැපෙන් ජීවත්වවා. හැබැයි අර දුක විඳන්නෙන ලෙඩ වෙනවා වාතපය කැඩෙන්ඩ පුළුවන්ලෙඩ දු හැදිලා කරදරල්ට මේ වෙලා බඩිකිඉන්න කුසකින් හැදිලා මේ වතුරෘති බ හැදි ලේ වගේ මේක පීට් අමගේ මුලින්මර්බය සරරි නිරන්තරින් පීදනයට පත්වවා කියලා උපේ ඉදලාම. මවකුස ඉඳලම මේ පීඩනයට පත්තවී ආපු ගතය විතර යුතුරයෙන්නේ ඒ ගතය ඉවරවෙනම තව ගතයකට යන්න නැතුව මෙතැන මේ ජීවිත ඉවර වෙලා මේ පතිසන්ධයක් ලබන්න තරන් අවශ්‍ය බීජ නැතිහින්ද මේ චුතියෙන් ඒ සියලුම ගය ගටි නැතිහින්ද කොහෙවත් තැනකට දාන්න තරම් ගතියක් නැතිහින්ද මේ විශ්වත්තක්ක මේක විසිරලා යනවා මෙචර කල් කරගනග ක්‍රියාවලිය එතකොට මේ එතකොට ඒහිද ඔගුල නිදන්තරයම කල්පනා කරන්න. අපිත් එතන්ට යන්ඩ උත්සාහයක් ගන්න ඕන. නැතත් අඩුතරම පලවෙනි අඩියවත්තියාගන්න උත්සාහයක් ගණ්ඩ මෝන නැත්තං ඒක වැඩක් නෑ තේරුමක් නෑමේ මනුස ජීවිතයමකොද මේ බ බෞද්ධ කෙනෙක් විතරක්න මේ බෞද්ධ මුස්ලින්ි අත් ඕන කෙනෙකුට මේ ඕන තියවන මේක තේරුම් අරගනිවරල මේකට අවශ්‍ය මේ වැඩිටික කරගත්තම. ඒ ටිටික නිවෙන්න ගන්නවා. එතකොට අපි තේරුන් ගන්න ඕන අපේ දුක ඇතිවෙන්න කොහමද කියන අපි දැ කිය බව මේ බවට මේ ජීවිතෙ ඇවිල්ලතින දැ මේ ජීවිතයේදී කරන කියන්න දේවල් හිතන දේවල් අනුව අපි ඉදිරි බවට හ අවශ්‍ය බීජය හදාගන්න ගතිය හදාගන්නවා එතකොට දැන් අපට කරන්න පුළුවන් එක මතේ තමයි බුද්ධ ශාසනයක ළඟ බවයකට මහා දුකට යන්ද තියෙන ඒ ගතිය ඒ බීජ ඒ සක්්‍රියත්තේ අඩුකර ගැනීම හෝ නැති කර ගැනීමතුට සෝතා පන්න කෙනා ගොඩක් අඩු කරගන්න සකෘරදාගම කෙන ගිතත්තල අඩු කරගන්න ආනාගමි කෙනා මේ කාමලෝකයටටම තියෙන දේ නැත්තරම නැති කරගන බ්‍රහ්ම තත්වයට මේ දු පොඩ්ඩකට හිතුරු කරගන්න අරියතුන් වහන්සේ සියලුම දුක නැති කරගන්නවා න්සේ ඔ දුක හටගන්න ඇති හින්ද මේක කොහොම දෙ වෙන්න කියන එක අපි අනිවාර්යම කල්පනලළ ේ දු හට ගන්න කොහම දෙ කියනන්නේ කල්පනග මුක තකග නාන්සේ විතර මේක පෙන්නන්නේ මේක හේතුවක පලයක් හැටියට. හේතු පල ධර්මයට අනුව තමයි මේ සියලුම දේවල් හටගන්න කියලා. එතකොට පටිච්ච සමුත් පන්නවා කියන්නත් ඒ ඒකවගේ. තකොට ඒක හටගන්න කොහොම දෙ කියන එක තමයි අපි දැනගන්න ඕන මොකද මේ මේ පටිච්ච සමුත් පන්නව මේ විදියේ දේකට අපි ස්්‍රාගයෙන් දේශයෙන් වගේ අවිද්‍යාවෙන් මේක තෙක්ක ගනුජනු කොරොත් අපට අනිවාර්යෙන්ම මෙන්න මෙහෙම පලේකටම මේ විදි දුට දුක්කූ පලේකට අපි හිමිකම් කියනවා කියන එක තමයි පටිච්ච සමුත්පාද ශක්‍රයෙන් කියල දුන්නේ කොට ඒකම කියලා දුන්නා මේ පටිච්ච සමුත්පාද චක්‍රය වෙනුවට මේ පටිච්ච සමුත්පාදය ද චක්‍රය මේ විට කරකෙනවන අනිපැත්තට කරකවන ක්‍රමයකුත් තියෙනවා ඒක දතගතන්වන්සෙන මක් විතරයි දන්නේ ඒක කියල දෙන ප පටච්ච සමුත්පාන්නේ නිරෝධ චක්‍රය අරක උපපාද චක්‍රය මේක නිරෝධ චක්‍රය අපි භාවිතා කිරීමෙන් මේක මේ දුක්කෙන් නිවෙන්න අපට පටන් ගන්න පුළුවන් එතොටඒ දුක රන්තරයම භාවිතා කිරීම භාවනා කිරීමේ අපි පරිපූර්ණ නිවීමකට යන්න පුළුවන්කමත් තින එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ පටිට සමන්පන්න චක්‍රය අපි තුලින් අපි අවබෝධ දැකලා අපි මේක භයානකකම දැකලා අපි මේකට අහුවෙන්නේ නැතුව මේක ලිහෙෙන පැත්තට යන්නේ කියන්න මාළුවක් යන්නක මාලුව මේක බිලිකොක්ක කන්නන් කවදක්ොවත් ඒකට ඇමක් ගාල තිබ්බා මේ ඇමට දී නාවවටනය ඒකත් තින රහටරණය මාළුව කන්නේ එතකොට අපි දැනගන්න ඕන මෙන්න මේ වගේ රැවටීමක් අපට සිද්ධ වෙනවා. ඒ රැවටීම නිසා අපට මහා දු අර් මාළුවවා අර්ක කැවම් පසේ ඇමනිලා දුක් විඳින දුක අපි විඳින්න වෙනවා කිය එක අපට තේරුම් ගියොත් යම්කි පුද්ලකට තේරුනොත් ේරෙන් ැතිතාක්කල්ල එයා ඇමගිලගිල අර දුක් වින්දරා බිඳවිඳ න්න. ඉතිං ඒ හින්ද අපි තේරුම් ගන්නවන මේ මහා සැපයි සුබයි සාරයි කියලා තියන මේ ලෝකයේ දේවල් එක්ක අරමුණුත් එක්ක අපි ඇතුලෙෙන් හදාගන්නවා බැඳීමක් ඒ බැඳීම නිසා අපි මහා දුක්කන්දරාවකට මේ නිකං ඉන්න අපි ඇද ඇදි ඇදලා අපිදාගන්නවා. මේ හොඳට යන්න පුළුවන් අපි බලෙන් ඇදලා වෙරලා වලකට දාගන්නෝ වගේ වැඩක්තම අපි නිරන්තරෙන්ම වට අපිටාවත් එක්ක තියෙන තරමුණු අරගෙන අපි කරන්නේ තියෙහිද. ඔොල ඒක කොහොමති කියලා බලාගන්න ඔයාල්ලාට පුළුවන් ඉස්සල්ල අපට ශරීරී තියන අපිට උපතින් ලබපු මේ ශරීරයේ තියන දුක්කස්කන්දේ මොකක්ද කියනෙ උගට තේරෙ මං ඉසර ීඩියෝල කිව මේ විද මේ විදි රීරයේ හැට මේ රන්තරින් පි පාත් දිර ය ව ඒ හින්ද මේක වෙනුවෙන් අපි මහ දුකක් වින් විින්දින මේක නඩටත්තු කරන්ඩ මේක තියාගඩ මේ අපේ කැමැත්තාානෝ තියයාගන්න මහ දුකක් කරඩ බැරි තමට ති ගන්න බැරිවන අපි මහ දුකක් විදඳල විද 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 වැඩේ අඇැර න අතිම හොත ව ොටද කොඩ සුදුව න කොට සුද සුද කලු කල කලු කල්ල කරු කල්ල බැරිවෙන කොට වයිස හට ඇත්ත යන්න කොට මාල්ලාලට ඇතරල දානනේ අන්න ඒ වගේ. ත්ත් මයි වෙන්න උත්සාහ ගන්නවා ගන්නවා ගන්න අසාහරගනිවරලලා තිය කරගන්න බැරිතත්වට අපේ අරමුණත්තින වෙන්න මේගේ ප්‍රමාණ්ටක තියා ගන්න එක නමුත් ඒ කෙරෙන්න ඒ ක්‍රියාවලියක් යන. මේ හැම තැනම වෙන්න ක්‍රියාවලිය කියන එක අපට තේරුණොත් පුංචි බීජ. ඉඳලා මේ මවකුසක වැඩිලා මේ එලියට ඇවිල්ල. මේ විදි සතර ආහාරත්තෙක්ක ගනුතිනු කරගන ඒවා. හරගන මේ වකිී තත්ත්ට පත්වෙලා පත්වෙ වස වයිසට ගිල්ල මහල් එක් වෙලා මැරිලා යන්න තැනත වෙනකම්ම මේ ක්‍රියාවලයක්ක් සිද්ධ වෙන එක තැනකවත් නතරවීමක් තම්ර කාලකවත් අුතරම ත පපරකාලා කර තරන තරහරි අපට නතර වෙලායින්න පුළුව එම නතරවෙන්න පුළුවන් තැන නැතිද තමයි තගකතව වන්සේකි මුලු ලෝකම දුකයි කියලා. අන්ජු මාතරයකර සැ තැනත් තියෙනවනන් ඒක සපැයි කියෙ ඉන්න පුළුව සදාකාලෙකු තියෙම ැන් නෑ ඒක අපි තේරුම් ගන්න නති එඒකොට සරීරය පවත්වන ක්‍රියාවලයක් තියෙනවා ඒ මට වෙලාවකකින් කියල දෙන්න පුළුවන් මේ අභිධර්මයට අනුව ඒ හටගන්න විදිහ ද ඒවත් කතා කරලත් තියෙනවා. තොට ඒ අනුව සිදුවන ක්‍රියාවල ඇතින මෙත තක් පුද්ලෙක් නැ කියෙක ඔගුලට තේරුම්ගන්න ඕන අ නිවර්ම ඒ කතාව හලා. මුොකොද මෙතන මේසා සත්්‍යයක් පුද්ලි කින්නව කියලලා අපි තමයි රැවටි ලයින්නේ දැන් මෙතන අර චුත්තිය ඉන්දල පතිසන්දී ඉදල ක්‍රියාවලිය සිදුවීගෙන සිදුවීගෙන ගියාන්නේ එතකොට ඒ සිදුවීම අපට නොදැනී මවකුසතත් බෑගත්ත එතන්න නොදැනී හැදුන වැඩුනා. එලිටෑවම් පස්ස දැනීමත්තිී නොනෙ අපට අපිම් අපි කියලා ත් ම කියලති න ම කියනගත් ප්‍රතිසන්දියෙන්ම මම කියන එකක් හදල දෙෙනව පු ශූක්ෂම ශරීරයට මේ හරජීව කාය ප්‍රසාද බව ප්‍රසාද වස්තු ප්‍රසාදේ ඒ ඒ ටික ලැබෙන කොටම ඒකින් මේක සක්්‍රිය කරලා මේක ම කියන හැගීමක් අපපදල දෙනවා ඒක සමාර්මිණසේකන කියන්නේ මෙතනිල ොනා කරලා ගිල්ල කරලා කමන්නේ අපේ ගෑයට මනමනි දුදක්කින් දෙන්නන්නේ කියලා ඒ හරින්නේ මමගේ අපයට මෙතන සරරක ගැලිවිලිවෙල්ල අපයට යන සරීරේ ඇදිච්චකමක් ඒක මම කරගන්න. එ මෙතනත් ඔගොල්ලො තේමට මිටිස් සෙල්ල මරිච මම කරගෙන හිටිය. ඊට පස්සේ මැරුණෙන මැරිච්ච කෙන අද දන් මම කරග නැද. දැ ඒ මම වෙ තියනවා දැන් අපට තේර න මේයක වෙන දේව ලොක්කම අපට තේන ම වෙලා තියනේද මේකට නැඳීම තයනේද. ඉට පස. මැ ේරන් ගන්න නැතුව ඊළංඟ වයකටගයොත් ඒකත් ම කරගන්න එක තිරිසෙක් වන්න පුල පාය සතක් වවෙන්න පුළුව ව බ්‍රහ්මයකල මනසක කව මොනතත්වර ගැත් මේක ඒ ඒ පංච ස්කන්ද පහ මම කරගන්න. මමකය කරගන්න මගේ කැමැත්තරට මේ තියගන සගරතර ලන්න ෝඩ කොච්චර මෝඩ අදසද කියලාර කිය මෙමතර මන දක්ල මැල්ල ෙක්ක්. ඒ අබාන්න බොම පටු මේකට බඳත් ිරිසන් ද හත්තු දුක්කිනිෙන. ූත් එහෙම හිතලා තමයි ඒ විදියට ආවේ ඒ මේකේ බරපත්ලකම ඒ තමට නොතේරෙන කම පොඩ්ඩ කල්පන කර ලබාන් ම කව දරි දවසක මේ ගන ගන්නඇතු ඉඳලා තිරිසනෙකුණොත්තේම ඒ තිරිසං කය ම ම කරගන්න. උපදාන කරගන්න උපදාන කරගත්තකම මේ මව වෙන. මවෙච්චගම මේ දුක්කන්දරවා ඒමත් ඉඳන්න වෙන. ඒහින්ද. මෙතන ඉන්නකං මෝනදයක් කරලිවරල්ලා ගියන් පස්සේ ම නෙමනය කීලිවල්ලා තැන හිතන්ඩේ පා එතනත් මම කරගන්න කරගන්න. මම කරගන්න නැති වෙන්නේ මෙතන තතාගතන් වහන්සේ දෙශනකර හේතු පල දහම අවබෝධ කරගත්ත කෙනෙක් ප කටපාඩන්රගත්ත නෙ මේඒ අවබෝධ කරගත් කියන ඒටිකයි හලා මේ අවබෝධ කරගත්තොත් ඇත්තටම මෙතන මම කියල කෙනෙක් නැහ. මම කියලා අරගනතියන්නේ මගේ මේ තියෙන සම්මතයෙන් ගත්ත මගේ මේ මෝඩකම හින්ද අවිද්‍යාව නිසා තම ම. මේ ම කිය ගත් මගේ තන්හාාවහිදතම මම කියගත් මේ සැපරි සුබයි සාරයි කියලගත් ඒඒ ඒ හින්ද අවිද්‍යාව නිසා. තුර මේකර තින මහා බැඳීම ඇති කරගුන්නේ මේ තන්නාවන්න. යතුන මේ හින්ද තමයි ම මහ දුකට පිරන්තරේ පෙලිබි පෙිළි පෙළිපෙලි යන්න ඒක තේරුම් ගත්තොත් ේම මෙතන ඇත්කටම කිවත් සත්්‍යයෙක් පුද්ජලයෙක් නෑ පරමමාර්ත වශයෙන් ගත්තුත්. සමතව වය තන ම කියල කෙනෙක්කින්න මගේ නමනම් මෙහ මරි ජෝර්්න ජෝර්් කියල කෙනෙක්කන්න ඔයාගේ න වෙන නමත්න එහෙම කෙනෙක්කින්නව කියලා. අපට අර කියල දුන්න නමත් එක්ක අපේ හැඟීමක් ඇති වෙන. නමුත් බලන්නක ඒයාට එඒ පොඩිකාලඉදල එතන නවත් කගන්න පුලන් ුණනාද වයිස ඇනකුත් ේ මැරකු තේමව තමන්ට තමන්න්න. තමන්ට මේ කරගන්න පුලුවන්න ම ම කරගන්න පුළුවන් මට පුළුවන් කමතින මෙහෙම යන්ඩ දෙන්නතු නවත්තගන්න එම නවත්ත ගැනීමක් කරගන්න බැරි ම අසාර ක්‍රියාදාමයක් තුල තමයි මේක මා සාරයකි ලැපිය අරන්තෙන්. ති එන්නේ ඒක තමයි තේරුම් ගන්න ඕන. අනිච්ච වෙච්ච දුක්ක වෙච්ච අනාත් අනත්්‍ය වෙච්ච ක්‍රියාදාමයක් නිච්චා යිතුකයි අත්ත කියලා ගන්න ගොන් වැඩ ගොන් මොල ඔල මොට්ටල අදහස්ස තමයි අපිව මේ අප මමෙක් කියල කියල දි ඉටවස මම කියලා ගත්ත මේ ප්‍රසාදරූ පට්ටික එක තියන මේ කයත් එක්ක තියන පංචුපාදානස්කන්ද නමුත් ඒවගේම බාහිරතිනඒ පචස්දයටටි උපදාාන කරගත්තන් පස්සේ ඒව ඔකොම් මගේ වෙන මම බැදිික්්ෂ දෙයක් තිබුණුත් ඒක මගේ වෙනවා අනිවාරෙන්ම බැදිච්ෂ නැති දෙවල්ලොට මම මගේ වෙන්නෙ නෑ. ම රගන්න මේ මගේ රූපට ම අනිතේවා ඔක්කම මගේ ම බැදිිච් ඒවතේ ොට එ එක තේරුම් ගන්න මම කියන එක ඒත් බැඳීමක් පරමාර්ත වශයෙන් බොරුවක් තියෙන දෙයක් මම ඇත්තකි අරගන මම ඒකට බැඳුණ බාහිරතියන ඒවත් මගේ කියලා බැරදි අදහසක් හිතට දාගෙන මට ඕන විදිහට ඒවටික පරිහරණය කරන්න ඒ මට ඕනිදිර තියාගන්න බැරි උත්සාහයක් දරනවා. අටිගල්ල හුලක් නවත්තන් හදුනෝ වගේ බැරි දෙයක් තමයි කරන්නේ නමු අපට තේරෙෙන්න්නේ නෑ ඒක එහෙම එකක් කරනව කිය මොකොද තාවකාලිකව අපි කැමති විදියට පොඩි පොඩි සුළුවෙලාවක් ඒ තියාගන්න පුල නමුත් තියාගත්තත් නිරන්තරයෙන් ඒකත් වෙනස් වෙනවා තමුණුත් වෙනස්වෙනවා ඒකට ඇති වෙන සිතුත් පෙනස්වෙනවා ඒ බලන්නු තොත් මේ ක්‍රියාවලයක් නිසිද්ධවෙ ඒක කිය දෙයක් නෙමේ කිය එක තේරුම් ගන්න කෝමාරිකල්. ඒ ඒකය දෙයක් නෙමේ මේක මමත් ක්‍රියාවලියක් ක්‍රියාවලයක් වෙවිී යනෙක් නේද මම එක තැනකින් බල මේ ආමතන මම ඉන්න. තොර දැම්ල එහම කෙල්ලා ගත්ත මම තවත් අපපොර දහයකින් ගත්තොත් වෙනශච්ච මම කෙනෙක් න මෙතන ඉන්න. තව විනාඩි දාහකින් ගත්තොත් වෙනස්සෙච්ච මම ත දවසකින් ගත්තොත් ඒ සරිරක් ඔක්ොමටක වෙනස්සේ වෙනසේවෙල් ඒත්තනක තමයි ම කියලක ම මයි කතාවත්තියන එක ලස්සන කාතාව දැක දෙින හට ලස්සන දිවියන් කර කට ලස්සර කාතාවත්ද තැක්ම දව මෙට මෙයාගේ හිත ගන්න මෙයාට දෙනවල් තෑ ගක්ගෙනල ලස්සන රත්්තරක මුලිම දැකපු දවසම රත්තරන් කළය ගෙනල දෙනවා. මෙ මේකට රැට්ගේ හි බැන්දිිල දෙියත් එක්ක සම්බන්ධ ව බහි කියලා එතුකොට දෙවිය. ඒක පතිශේප කරනවා ඉට ඊළඟ දවසේ දෙවියගේන්නේ පරත්තරං එකක් නම රිදිී කලේ මොකද අ පර අතන දැකපු පරත්තරං කලේ දෙන්න දෙකපු දවසේ තිබිච්ච රූපය නෙේ මේ දැන් දෙවිනි දවසේ දකිින්. ඊට වඩා වයසටගිය ඊට වඩා කැතවෙච්ච රූපියයක් නමුත් ඒක අපට තේරෙන්නේ දැන් දෙවියට සියම් නුවනට එක බලන්න පුලුවන් ඉඳතමයි ඒක කරේපු ඒකට හරිියෙන විදිට තෑගත්තමයි ගෙන විධාර රත්තර මේ රිදී කලයා ඒට යා ැල්ව මොද කියලා ඒකට තැම න ක දෙෙමි දවස නොට පිත වග ක්ග නාව එකොට දැන් එකො ෙම ඒලක දව බල කොට පි දව දැකට ොට දෙි දකර දකට ද වයිසටගහිල්ල අප පැහැය වෙනස්සේලා ඒු තියන සුන්දරත්වය වෙනස්සෙල එයා අර ජරා ජීරණ තත්තට ොඩ පොඩ ිහි තියන්නේ මුත් ඒක අප තේරෙන්නේ පශන හිදන්න බ දුක්කි දන්න න දා පොඩැකපු ලම යාම ම අද දකින්නේ. නමුත් ඒක වෙනස් වෙන කියලා අපි දේරෙන්නේ නේ තිය ඔන්න ඕක හොඳට ඔය මොයෝ කතාව හරි වටින කතාව දෙවියෝ ඒ මනුස්්‍යදුවට බැඳලා වෙච්ච දේ එ දෙව දකින දකින අස්ාවද වෙච්ච දෙත හිට පස්තාව ඒ හරි ආකමන්න හ කිලිවර තව ුද්දගිල දැක්කනගේ ද. ඔ දස ිචක් හ පිතන ම මිට මේ ලස්සනවෙලා මෙහමල පිරිබුුණ ලගල දසටට බලකොට දහ දක්කන යකට කලයක්ක් යනල දෙන්න මොක දෙවියන්ට ේන අවුදක්කනකට ම දක් නස ල ඒම එමගීල තමයි මරණය දක්වාම යන්න අපි නිකංගේ යන අයගේ සටහන්ටික බලාගන්න ඒ මෝතේදී. එතකට මේ අවසසාන මනි පට්ටියක ඉන්න තැනට වකොට මො තරන්න ලස්සන සුදර රූපේ වෙනසලා දක ය කොට. වි දිහට තිබිචා එකක්න මේ ක්‍රියවලියක් තමයි ගිය ටෝනේඩෝ එකක් වගේ ටෝනේඩ අවශ්‍ය හේතු ටික හින්ද පුංචියට පුංචේයට ගොඩ වෙච්ච මේ හැදිච්ච ටෝනඩුව තවත් එකතු කරගන එකතු කරගන්න තවත් ශක්තියකතු කර මහා ලොකු සුලි සුලගක් බවට පත්වනවා ඕන දෙයක් විසි කරන්න පුලන් තත්වට පත්වෙන ෝනේඩෝගක් වෙලා මේක ඒකත් එහෙමම ඒ ක්‍රියා කාරිත්වය නිසාම ඒක අර්‍යයන ශක්තිය ුවකොට ටිටක ලිහිට ිහිලා හි සාම්‍ය මසරක බට පත්තවෙල නිගන්න නොෝමල් වෙනස්න අන්න ඒ වගේ තමයි අපි මේ කයත් ඒක තේරුම්ගන්න තොට එහෙම එකක් වෙනවාං ගොලන්ට තේරුම්ගන්න පුළුවන්කමත් තියෙන් නොදේ මෙච්චරම මේ ස්ත්‍ර කල්තන කරන්නකොට උගල්ලට පුළුවන්කමත්තියීම නොවන තින දහදනෙක් ඇති මේක තේරුම් ගත්තත් තෙරන හමෝම අනිත්තා තුත්සාහයක් ගන්න තේරුම් ගන්න වෙතකොට තමන් ලොකු දෙයක් ලබ ලැබුව වෙනවා තොට එහෙම ඒ වගේ වෙනස් වෙන අපේ කැමැත්තට අනුව මේ තවත් නවත්ත ගන්න පවත්ත ගන්න පුළුවන් එකක් නෙමේ කියන එක තේරුන්ග ඒකම බාහිරත් එහෙම තමයි බාහිර තින සියලූම දේව ද ම මට මට තිය ගන්න බේන්න මටවන විදියට ාහිර දෙවල් කොමද දියග ැමත්ත අපි සම්මතයන් නිසා එකක දේවල් තමන්ට කැමති විදියට නෝන තමට කැමි දිර මහතය තමන්ට කමති දරුව දමට කමති දිදර කරන්න පුළන් පොඩි රඟපෑම කරනවා තින් එහෙම කරත් නමුත් අප ඇත්ත තත්වේඒ රඟපෑමට වඩා වෙනස්. අපි රඟ පාන්නේ අර චරිතය මහත්ට ඕන චරිතය බිඳි රඟ පානම බිරිධික ඇත්ත තත්ේ ඊට වඩා වෙනස්. මහත්ක චරිතය බිඳට පේනනින්ද ඒක වෙන නමුත් යක ඇත්තත්ව වෙන දරුවෝත්තයම වාසල් වාසයෙන් රට්ටෙන් හැම එක් නම ඒ විදිී තත්වය නමුත් ගොඩා දුට සතෙකුගේ හෙම නෑ සතෙක් තමන්ගේ පොකෘටි සුභාවම තයිඒ මෝත ෙදි පෙන්න්නේ ල්ලෙක්න බල්ලගේ පස්කු බල්ල කේ තිගත් පුරුණ එක ුරුණුවම ම කවදක් තිනාවී නටවලන්නේ එයාට ආසාව කාදරයක් තමන් කිසුවම ස්වාම හරිකාය තමන් හිතවතා ගැන ඇති වුණොත් එය කවදාකත් පුරන්න එයා නැට්ටවන එකවල ති ඒ බලන්න ඇතිකොට ල් තිරිසන් සතයෙකුට තියෙන ඒ මේ ව්‍යාආ්‍යාජත්තය මනුෂ්‍යයකුට නෑ මනුෂ්‍ය පොච්චර හිතේ දරුණු දෙයක් තිබුණවුනත්. හි වෙල කතා වෙලා ප්‍රශනන් නෑව ඉඳදලිවරල්ල අනි පැත්‍රපිෂෙන් අයින වගේ තත්ත්ය තියෙන අය ති ඒවගේ අපි මහා දුකක් විදි තිරිස එහෙම දුකක් වෙඳන්නේෑ ඒ ඒ අරමුණදිී තන නමුත් අපි ඒ අරමුණදිීත් දුක් විදිනවා. මේ තියාගන්න දුක් විදිනවා අර ඒ අරමුණටත් ්‍රරඟපෑම් කරන්න ගිල්ල දුක් ඉඳන ඒ වගේ තත්ත්යක් තිෙ යෙහින්ද මේ මන්ති විිතරක දර තරු ගන්න පුළුවන් ද හිද ම විිතරගේ මේ පෑත්දෙක බැල්වයි කියලා. හිතන් දෙප අවැඩක් වෙන කියලාකින් ඔගලට අබමර් රේනෝ කාරි වටින දෙයක් තමයි ලැබෙන්නේ. ලෝකෙ අල්ලගන්න දෙේල් නෑ හැබැ ඇ එක මතකතියාගන්න ඔගොල්ලංගේ ජවිත ර්ථකරගන්න ව්‍යාපර්දිියුණු කරගන්න හොඳ පවුල් ජීවිතකතඒ ඒ වටික ඉති නැඒ වටික වෙනය න්න ඒක කියලදන්න ට ඒගල් අගින් ඒ හගත්තම යෝගලට එකත් කරපුට නොම වසාර දගලට තන්ට එන්නවෙනවා කාගේෙන් හලා කො ච්චර සාර්ථක වුත්. එ ර්තක දජලම ගොඩ මයි ගන්ඩ අනිතයක නම්ට මත නැති න ඔබල කොච්ච සාර්ත න යාට අවසාන මතන් එන්ද වෙනන මෙ තන්ට එඩ ල ො යා ගොඩ ඒම නැත්තං ඉතින් එයා මහදුක්කස් කන්දකුත් තෙක්ක තමයි යාගේ ජීවිතය අවසාන වින්. ඉති හින්ද ඔගොල් ඔගු එතන්ට වැටන් ිපා කියන එක මයි කියන්න ලා. එතකොට ඔහොල්ලෝ මේ ඒක තේරුම් ගන්න. මහා දුකන්දරාවක් පින්දිින්න ක්‍රියාවලයක් විතරයි මෙතන තයන් මක පටිච්ච සොන්පන්නව සිදුවෙන චිත විය කර නන්න ඔකලට කියල දෙන්න පුළුවන් ති ඒ එක මංගේ කරන්නම් ඒක මහරිකමන්නය මේ එතකට දැම් බලන්න මේක අරපැ පටිච්ච සමුට පන්නවා මේ හැදෙන්නේ කොමති කියනක පට්ටට් කකල්පනා කරලා බලමු එතුකොට අර මේක නිච්චයි සුකයි අත්තයි කියලා හිත්තනා අවිද්‍යාවෙන්යුතුව තන්හාෙන්යුතුව අපි මේක සංකාර කරනු අවිද්‍යාවෙන් තාාවයුතුව සංකාරන සංකාර කරලිවරල අපි විඥාණයක් හදාගෙන ඒකට අනුව භවයක් ගොඩ නගාගන්න ඒ බවය ගොඩ නගා ගැන ඒ අනුව ඊට පස්සේ අපි ඒක හරකා හේතුව පලයක් හැටියට නාමුරූප ිහදාගෙන ඒස්පර්ෂ කරලා ඒටතන්නා කරලා ඒක උපාදාන කරගන ඔන්න වර්තමාන බවයකුත් හදාගන්නවා. තුොට හදාගනිවර වෙලා අපි අදහසත් එක්ක ම ජීවත්යෙන. තොකොට ඒක අපි ඒකම හේතුවක් කරගන්නවා. ඊළඟ බවයට ඊළග බවයක් ඇතිකරගන ද මේ සිතුවිල්ල කියන්නකොද අපි බව පෙර ව ගන කත්ත කර දම මේ බව මේ සිතුවිල්ලම ඊළඟ බවයට මේ සිතුවිල්ල උපන්න ඒ උපන්න සිතුවිල්ලම හේතුවක් කරගන ඒ පල ඒක මේකරගන්න එකම ඒ ඒක පලය කරගන ම මතුව එකකට හේතුවක් හදල දෙනවා හිතට හදර දීලා අපි තමයි අප ජීවත්තයෙන්නේ තකට ඒ ජීවත්වෙන ජීවත්තිල් අපි තේරුම් ගත්තවොත් හෙම අපි මේ වගේ බොරු වැඩක් නේද කරන්නේ මෙතන අපි රැවටිලානේ ද ඉන්න කියන එක තේවරුම් ගත්තොත්ත හෙම එයා මේක ගොඩනගනක අවිද්‍යාවෙන් තන්හාාවෙන් ගොඩ නගන ගොඩනගිල්ල නතර කරන උත්සාහක නොත්රන්න බෑ කරන උත්මේ ගොඩ නගීමේ තින ායනකම දැකල මේ ගොඩනගනක නිරෝධ කරන උත්සාහයක් ගන්න. ඒක තමයි පටි්චු සමමුන් පන්නවා අපි න වි චක ක ප ච වි න්න ොමකිෙල ය වි ා යටටගන්න ඉටපත් මර පටගන්න සලායතනාට ගන්නවා පසාහටගන්න වේදන තන්නා උපාදාන බව වෙලා ජාති ජරාමන්ද තැනතම ගෙබිල යනවා. ඇඒ. තොට ඒ වගේ ඒ වෙනකොට අපි දැන්. නැතිකර ගන්න ඕන්නම් ජාති නතිකර ගන්න ජාති නිරෝධයෙන් බව නිරෝධයනවා දුක්කන්රතර හටගන්න ජා ජාතියක කටගත්තවන් ත ජාති නිරෝධ කොත්තෙ ම අපට බව හට ගන්නක නතර කැන පිරිග මේ සිතුවිල් හට ගන්න එක නතරක නර දුක දැකලා රාගික දුක් දේශදදුක මොහ දුක දැකලා එකකින් පිච්චෙන්න පිච්චිල්ල දැක් අපට පුළුවන්කම ලැබෙනවා ඒ ඒ උපදින ඉපදිල් රාගික දේශ මෝහය උපදින සිතුවිල්ල ඒක එහෙම වෙන්න නැත්වී බවට අපේ හිත හදාගන්න්න. ඒක තමයි මේ බවය කියලා කිව්වේ. එතකොට ඒ බවය නැතිවඋනොත් එහෙම. රාගික බව දේශ බව මෝහ බව නැත්නම් ඒ සිතුවිලි රටාවේ එතකොට ජාටිපත්තෙන් ති නැතිවෙන කොට භවය නැතිවෙන බවය නැවෙනකොට උපදාානය නැති වෙන උපදාානයක් හිද තමයි මේක බවය ඇතිවනි උපාදාාන කරන්නේ යන්න දෙයක් නෑ කියල තේරෙනෝ යාට මහා රාගෙන් දේශයෙන් මෝහෙෙන් මේක උප අල්ලන්ට තරන් දෙයක් නෑක ඇල්ලන්ඩ දෙයක් නැතිවෙන කොට තහාාවකුත් නැතිවෙන ඕනේ තන්නාව හින්දන කල්ලන්නේ තොරේ තන්නාව යයා ගිහිතෙන් ගිලිහිල යන නිරෝධ වෙච්චම තහාාව නැතිවෙනකොට ඔයි විදියට ඉස්සරහට පස් එත ගයාමද දනාව එතරින් ගියයාම සලා ඇතනය ඔන්න හොම කරරග ඉල්ලිවල්ල නාමුරූප විඤ්ඥානය සංකාය සංකාය අවිද්‍යාවෙන් යතු සංකාරන්න ැති වුණනොත් මේක සැපයි සුබයි සාරයි කියල නේ මේ කණන චද කනත්තයි කියල තේරිච් කෙන ඒක හෙම මේ කියල සංකාර නොකරීටියීම යාගේ අවිද්‍යාවයි. ිහිලයාන අද්‍යාව උප ඉපදෙන්නේ නැති වෙනවා ඇයි අවිද්‍යාව ඉපදල අර සමය පටිචසමුත්පාද චක්‍රය හදන්නේ ඒ හින්ද අවිද්‍යාව ඉප දෙනෙන්ද. තොරා පටිච් සබන් පපාද චක්‍රය නිරෝධ දෙ වෙනකොට අවිද්‍යාව හැදෙන්නේ නෑ. අරමුණ එනවා. අරමුණාවට අවිද්‍යාව යුතුවන මේ අරමුණ දයා බලන්නක සැපයි සුබයි සාරයි වටිනවා කියන එක යාග නෑ මේක මං ගන්න මගේ කරගන්න ඕනැ කියන්න තන්හාාව නෑ පටිනවාගේන අවිද්‍යාවනෑ නැතිවෙන කොට එයාට නිකං ඒක නිකන් අරමුණක් විතරයි. ඒ හින්දා මෙයාට මේ දාහ පත්වෙන දාහ ැති වෙන තුරට පත්වන්න දාහ නැතිවෙනකොට ඒ මොහොත නිවෙන්න වටන්ගන්න ඒ සිතුවිල්ල රාග සිතුවිල්ලට කියනකො එක තොට දේශ සිතුවිල්ලකට තෙහෙමයි ඒ විදියට ඒ අරමුණ ගෙවිල්ලගිහිල්ල සිත බාන්ගේට පත්වෙල්ලා තවත් අරමුණක් කාව කියන්නක. මකගේ ලස රමක්කන මක්කාරි තමන් කැමති අරමුණක් කියෙන එනකොට ඒක තරිවිදි අවිද්‍යාාවය සංකාර කරල සංකාරය විින්්ඥා හදාගෙන විින්ානෙන් නාම් ඩු පාදාගෙන අපි ම මෙෝකරගෙන ඒක ඒකම පස්ස කරගන ඒකට තන්නා උපාදාාන කරගන ඒවිදේ රාගික බවක් හදාගත්තම ඔන්න දුක දුක් මහ දු ගින්නක් ඇතිවෙලා ජාති දරා වයාදි මරණන කොමටික මේ මහොතේදී ඇතිවෙනවා තොට ඒක ඒක ඇත්ත දැනගෙන. තමයි මේක වෙන්න සකට වාන්සේත් ඒක මේක දැන ගැනීම තමයි බුද්ධත්තේ කියල උන්සේ ප්‍රතිඥාව දුන්නේ. තුොන අපිටත් පුළු වගේකතමද අපිට අපිියස්වා භූඥානයෙන් බෑ නමුත් අපට උන්නාන්සේ දේශනා කරපු ඒ දේශනාව අහල්ලා ඒ අපේ න අපිඥානයක් බවට පත් කරන උන්වහන්සේගේන් සාතෘත්වය තියාගෙන අපි උන්නාන්සේගේ ශ්‍රාව කැම්බවට පත්වෙලා අපට පුළුවන්කමක් ැබුණනොත්තේ ඒක ඒක ඇත්ත තත්ත් දැකල ඒ විදියට ඒ මේ අවබෝධ කරගන්න අපටත් පුළුවන් වෙන මේ මහ දුක්කන්දරාවෙන් නෙවිලා ඒ වනාන්සේ පෙන්නපු ඒ නිර්වාණය ඩිං ඩිග පේන තින නිර්වානයටට ි ටික ලං වෙන්න පුළුවන් වෙන හරියට අපි කියව නික කුුණ ගොඩ ලකු කුණ ගොඩ ොටත්වති. දේ මහවලින් කුණු ගහපු කොඩක්තම අපේ හිත පොදිගාපු ප. ඕක ඒ එකක අරන්ධානකොට ඒ පත් හේතු පල දහම දැක දැක එකක අරන් ධානකොට අපට රූපපොල්ට තිය මේක අඩුව න. කෙලෙස් සඩුවන වේදන සඥ සූප වේදන සංඥ සංකවට තියෙන කෙනෙ ස රූප සද්ධ ගන්ද රස ස්පර්ෂ ඒවට තියෙන. ඒ චන්දරගේ අඩුවෙන අඩුවෙනකොට ඒ ඇතින ගිනිවලින් අප න ඇ අප නිදහස් වෙන. තොර නමුත් මේ ඇහැ ඊට පස්සේ අරවල්ට බැඳන්නේ නැති වෙනකොට මේ ඇහැ කාණනාසේ දිවසරයට නෝමල් තියෙනවා. ඉන්ද්‍රියන්වියි ඉන්ද්‍රියන් විතරයි මේ ඇතකොට අ පෙර පිනට මනුෂ්‍ය බවේදී රූප බලන්ටති බිච්ච ආසාව නිසා අපි මේ රපටික පේන සද්ධටික ඇහෝ ගඳ සුවන්ද දැනෙනවා රහ දැනෙනවා. ස්පර්ෂ දැනෙනෝ හිතට සිතු විලිය නවා. ඒවට එකක්වත් හොඳයි සැපයි සුයිසා රන්නේ ඒවා නිකං ඒවත් ක්‍රියා මේමත් ක්‍රියා කියලා තේරුම් අර්ගත්තන් පස්සේ අපි ඒවට බැඳින්නේ යන්නන අපි මේ ප්‍රැවටිලා බැඳින්නේ ඇත්තටම ඇත් නැති දේකට තියනවකිි හිතාගෙන බැඳනෙනවා නමුත් අප සම්මතයෙන් ඒක තියෙනවා එක ඒක හිතන් ප සම්මතයයි ලෝකොත්තරය පටලෝ ගන්නප සම්මතය පරමාතය පටලෝ ගන්නෙපක් සම් සම්මතය වෙනම දකින්න පර්මාර්තය වෙනම දකින්න. ලෝකොත්තර බව වෙනම දකිද. ලෞකික බව වෙනම දකින්න. ඇති ඒහිද මේක තිිකකමර් එක නුව තියෙන ෙනාට තමයි මේ වංකර කර වෙන්ක කර යන්න පුලන් කියලා කියන කතාව කිය එකකයිම නිරන්තරේ. ඉතින් නමුත් බැහැ කියලා අතරින්දිිප මොනොහරි දෙයක් කර උපොඩි උත්සාහ කරිදන්න දාන්න මේ ඒ එහෙමත් තේරෙන්නේ නැත්තං අරමල් පහම් පූජ කරලා බෝධි වන්ජනා කරලා ඒ විදිහට දෙයක් කරලිවර වෙලා මේ පොඩ්ඩක් හිත ිහ සහන එකට පත් කරගන්න එතකොට ඒකම හේතුවෙන ඊළංගව ත්‍රහතු උපත්තියක් ලබන්න එතකට පට කල වැටි කර ගන්න පුළන්ගම්ල ති හින්ද අන්න එහෙම වෙන්න පටි සමුත් පන්න ක්‍රියාවල ටිකත් තේරුම් ගන්න මේ පටික්් සමුත්පන්න ක්‍රියාවලයක් නිසා තමයි මෙහෙම දෙයක් අපේ හිතේ ගින්නක් කටගන්න. ඒ ක්‍රියාවලිය නැති වඋනොත්තේමඒ ලිහෙන පැත්තට ගියොත්තේම මේක නිවෙන්න පටන්ගන්න තොර මංකිිවේක තැරම හා කුණුගොඩක් කිව කුණුොඩ තමයි ඇහිත ඇතුල තින් ලෝබදේස මහ කෝඩ වරේ ඉරිසියා මද මනවතති නො කොම කුණුකොඩ අපේ ඇතුළ තින ොට ඕව ටිටික අපට තේරුම් අරගන ඔවත් එක එක අයින් කරන්න පුළුවන් වඋුොත්තේම අපිකින් වත්තක දාලතියනෝක ඒ දා ටිකටික අයිකරොත්තේෙම. බලන්න ඒ වත්තේ තිබි්ච මහකුණුකොඩ අඩුල්. නැතිවිච්චාම ඒ වත්්‍ය තියෙන සුන්දර බව නෑ දේක ඔක්ක මයින්ක කල ො පිසුදු කල හෝදල වැඩිකද්දාලාලහම වගේ තිබුණුත්තේම. පන වත් වත්තහරිු පිරිසුන්ද සුන්දරයින්න. ඒවගේ තමයි මේ නිවන්දකපු හිත. මහාකානස්කු ගොඩත්තිය මහාකිිලෙස් ගොඩත්තියන හිත. ටික ි ිටික එක ඇත්ත දැ දැක ඒ යින් කනකො ඒට තියන බැදීම අයිගනකට අයිගනකට අරටඉ තියන්න බෑ ොටඒ යින්ගෙන් අංගකට අයිංගෙනකට අර ල අනරවගේ බත්ත වගේ මේක හරි පිරිසුදු වෙනවා. ඒම පිරිසුඳදු හිතක් තමයි ඔගොල්ල හ දැන් උපදෝගනති උපදෝගන නැහ අරව අයිංකිරීම නිසා ඔුල්ලන්ට මතු වෙලා එනවා මෙනි වන. අ මෙච්චර කල් අරකුණු නිසා වැහිච්ච පිරිසුන්දු භාව පාරිශුද්ධ භාව මතු වෙනවා. ඒ තමයි ඉතින් ඒක ප්‍රඥාවෙන් කරන්න ඕන වැඩක් තියහිද ඒක කරන්න උත්සාහයක් අනිමාර්රයෙන්ම පුළුවන් විදිහට ගන්න මේ අතාරන්න නං එපා. ඕගොල්ලො ඕගොල්ලන්ගේ රැකිරක්ෂ කෙවල් දොරවල් ඒවා තෑරියත් කමන්න යානවාහන දරුවෝ බිරිඳස්වාමිය ඒ වැතැරියත් කමක් නෑ. මේ අතරින් එප. මොකද ඒවතැරරිියොත් මේ ජීවිතය විතර පාඩු සිද්ධවෙන්නේ. මේ මේ උතුම් ධර්මය අතෑර යුත්තේම සස්සර ඉ ඊළඟ බුද්ධ ශාසනය කෙනක නොක මක තරින් චර වවා චන්සක් ලැිවල්ල ෝක තරප එක අනිවාසි අපටම තමයි යන්න එතකොට කලාතුරකින් දිවලෝකට යයි දිව ලෝකෙට ගියත් වැඩියෙන්ම අපේ තියෙන්නේ පොදිගාගන තියෙන්නේ අකුසල්නම් එතන ටික දස ඉදලිවට චුත්තවලයයි එතකොට ඒහිද ද ද සනකැල බුදු කෙනක් ැවිල්ලක කියලා දෙනකොට අපි හිටිය නැත්ත මනුසේවෙලා හිටියේ නැත්තම් හතරපාය හිටයොත්තේ මන්ද බුද්ධක වෙ හිටියයොත්තේ වෙන කොහැරි ට හිටයොත් ලංකා වෙන බද් තාතක නස පාල වෙන්න Ethiopiaතිෝපියාවහරි එංගලන්තිය රි වුත්තේ මොකද වෙන්න. නෑ ඒහින්ද භූම ජම්බුද්ධීපේම ඉප දෙන්න කොච්චර වාසන කරන්න ඕන තකට. බැරදිලා හනි සමාල්ලාවට මූදේ රැලකට ගන ැවිල්ලා හැල්ල එහම වෙඩන්න පුළුව අදර කෞද්ධ මේ ධාරු චීදය තරුණෑමගේහෙම වෙන්නත් පුළුව. ති එහෙම වෙන්න ය ගොඩා දෙවල් කරගත්තු හින්ද මේ ඊලළඟ බද්ධ වාාසනය පතාගෙනම මේක කරපු හින්ද. කැන අංච දුක අනතේ කියනෙක මෙනිහිර හින්දම තමයියට වචන දෙකෙන් තුනින්. චනදක තුනැයිකිවට දිිත දිට මත්තගේඒ වචටික තරකිවට ඒම ඉටිසල්ල පෑකාලක පැෑබාගක පෑයක කතාවක් යන්නඩ ඇ. ඒ කතාවට අනුවර් තමයි ගොඩ නගල ගොඩනගල ගොඩනගල අවශානයේති පටස් කළමේ වචටික දැම. එතකන් අයට තේරෙන්නන්නේ මේ වච. යාගේ හිත්ත ගාන්ට එතන් අරග තමයි වචති දපුුවන් පටස්කලට ඒක් වදන්න. අපිත් තේම තමයි. පොච්චර උද්‍යයොත්වන්ච කෙනාගේ වනත් එක පාරම මේ වචටික දාපු ගමක් යට තේරෙන්නේ. ඒ අත තුටේ කතා බා කරලා මෙන්න මේ කිල්ිවල තේරුම් යනොට යගේ හිත නිට්ිටික නිීර්නෝලින් යිංගෙනවා අයිංලලා අඉංගල ඉංගලා ඉංල ද ධර්මය හොන්න තියන තඩියත් නීවර්ණයක්න උද්දච්කොක්්චයන්න උතුර ඒවත් අයින්වෙෙන්ලිප කාම්රාග පටික විිතරන්නේ මේ අරත් අයින්ෙන් න තොට ඒවත් අයින් වෙන කොට අඉගෙන අංෙනොට වෙනකං ාව සල් කල් ඩවන් කරන්න කකල්ඩවන්් කල තමයි ඉන්ජෙක්ෂණ එක දෙන්න ඕන අන්න ඒක තමයි අර ක්සාමමුක්කන්සික දේශනාව කියේ අහරියට තිතරම් වින දේශනාව දුන්න ගමන් යගේ විිස්තයාගේ හැටි බලල එයට වදින අනිවාර් මෙ න එහම දේවලොත් වෙන්න පුුවන් ඉතිනමුත් ඕගොල් මේක අත පසු කරගන්න නම් එපා කොහොම හරි කාගෙන් හරි අහල හරි මෙතන මේ ටික අහලිවර වෙලක් මේබදිය දහමක් කියන තව කෙනෙක් ගින් හරි හව ලඟවෙන්න කෙනෙ ගින් අහිවරල අබෝධ කර කියෙනෙනගින් අහල හරි මේ පැටලවිල් ඇරග පැට ලවිල් ඇරගත්වත් තොල ගොඩ යහින්ද ඒකට අනිවාර්රයම ඕගොල්ලන්ගේ කාලය ත්‍රමය ධනය අතාරින්ද නෙම ඒත් ඒවට නහින නහිල දුුට්ට පැත්කට තිිවර වෙල මේකට කාලය යොදවන් ඒකර මග. පි සම්පාදගෙන චුට්ට කතාරක ගොඩනග හැිකොමද අනි පත්ත නිරෝද වෙන ැට වචි පෙලේ තියෙන වචටි කතා කරන තුට මේක සිද්ධවෙන්න නියය ගැන මංකොරට අවබෝධයම කිය න්න මෙන්න මෙහෙමයි වෙන්නගේ තුර නික බලමක චිත්ත විීක ුත්තරගන රල දුරට චිතවත ජත්තමකරට තවත් තේරවා මේ අර සක්කා දිත්ත කක පත්ව පුද්ධල සුභාවේ හොඳටම නැතිකර ගන්න පුළුවන් අව අවස්ථාවතියන මේ චිතවී පිළිබඳ. එක් ගලට පොඩ්ඩාර අිධර්ම ැනීමේවත් හරියට හරිම පහසුක අවබෝධ කරගන්න නැතන් අරත්්‍රපිට කේ තියෙන දේවල් පාඩන් කර කර ඒ එහෙම කරගර හරි මමාරු ත ඉද අපි චිත විට කටගන් විදිිය කල්පනනා කල බලමු කල්පනා කරල බලට අපි නිරන්තරයම හ පෙර බව ඇතිබිච්ච. චුතිසිත චුතවෙලා ප්‍රතිසන්දි සිත හටගැන ඒතිබිච්ච. අරමුණක් එනකන්ති බිච්චේ බවාංග සුබ එතනත්ට මේ හටගන්නවන මේ චිත්විත අවසාන චිත්තවීතිය චුත්ත වෙලා ප්‍රතිසන්දල චිතවිීතයනු වාංග දෙකක් යනවන අවසානගේ බවේද හලා ඊට පස්සෙන් සූක්ෂමකය හැලිවර වෙලා මව ගර්භාෂයට ඔක්කන්තිවෙන්නේ ඊට පස්සෙන් තුොට ඒ එතකොටත් එයාගේ හිතේ අරමුණ නැරෙ පංචේන්ද්‍රයෙන් ගන්න අරුණ නැතුවට බවන්ගේය දිගටම ජීවත් කරවනු. මෞකු සටයනක නු තිවත් කන මවකුසිනුත් එලියට එනකනු ජවත්නා පංචේද සක්‍රී වෙච්චන් පස තම පචේන්දයන්ගේ යා අරමුණු ගන්න ගන්න මොක යාටරුලොකු දවශස දයි ැවිල්ල තිබ්බන්නේ මේ පචින්දෙන් අරුණු ගන්නතු හරි අමාරුවක් තිබන්නේ ය අමාරු හොඳර ගන්න තමයි යායිට පපත් ඇත් දෙෙ අරපම හහිට රූපයෙන් කන්දකට එන්න පට ගත්තැන් පස්ේ බෝට බැගෙන් ලිටන් පස්සේ මේ වාතය දින්න ගත්තන් පස්සේ පවාජුව ඒක වයවත් එක්කන කම්පනයන් වැදිල මේ අහවල් හවදද මේමයි කියල තේරුන්ය මුලින් දන්න නතුනට පස්සේ තේරුම් ගන්න. මේසා හැටපේන රූප ජායා වැටනොකොට මුලින් යට තේරෙන් ඇතුනට මේක වර්ණය හැඩිය ඇවිතර යට තේරෙන්න්නේ මේක මෙහෙමයි මේමයි කෙලයාද ඉගන්න ගත් තැන්පස්සේ යට ඒවත් එක්ක අයියට පසේ ප්‍රතික්‍රය කරන. තොකට ඒ සමහර ප්‍රතික්විය අර මුලින් දවසේ දැක්කරලා දැකලා නෝමල් ඉන්ද්‍රියන් බවට පත්වෙ ල අති බිච්ච මේක ආතන බවට පත් කරනන්න චක් ව අතනක ක් ව ඉද්‍ර චක් ව ආයතන බට පත් කන ලොබදේස මහ නිසා සෝත ඉන්ද්‍රිය සත ආයතන බඩට පත් කරන දෙද මේකින් වැඩ ගන්න වැඩ වැඩ කරගන්න ලොබදේ මහලි වැඩ කරන්න තැනක් බවඩ පත්යෙන සදේ ඒ සදධ මටහන් ඕන කියන තැන ඉඳලම ඒක වෙන. තොකොට ඒ වගේ මේ පංචේන්ද්‍රයන්ගේෙන් එනඒවා ඉන්ද්‍රියන් වුණට ඉන්ද්‍රියන් ටික ආයතන බවට පත්කරගන අපි මහා මහා පොරකෑමකුයි මහා කලබලයකුයි මහා විපරියාතයකුත් එක්ක මේ ජීවිතය ගෙනනු ඇතය ඔකුල ඒ තේරුන්ග ඒක තේරුන් ඇත්තැම් පස්සේ ඔගලට දැනතෙනන අපි දැක ඒ කන තාර මුද අපි බවාංග සිත් පිරි තමයි අපි පංචේන්ද්‍රයෙන් අරමුණ එන්නේෙ නැති හම මොහොතකම. මනේද්‍රයේ ක්‍රියාකාරරිත්වේ දිගටම තියාගෙන යන අර ශෝක්ෂම කායිකය තිබිච්ච විදිටම යනකොට ඒඒ අපට තේරෙන්නේ නෑ. මෙමයික ම ව බවංග ක්‍රියාවලයක් යනවා කියලා අපට තේරෙන්නේ. අපට තේරෙන් ඇත්ත මක දෙක ඉතාත් සියුම් ක්‍රියාවලියක් ද. හතාග තන්වා සිටමකට විතර වංග ක්‍රාවල තේරෙන්න්නවා ව කිසිම සාාවකකුට කිම. මහා ප්‍ර්ඥාවන් වෙන ප්‍ර්ඥාවතින් සාතුරටයකටත් තේරෙන්න්නේන ඉතිඒ ඒ සුභාව සිත්නෙමේ සිත්හටගන්නො නෙමේ ඒක නිරන්තරේ නිකන් අරු වතුර ගලාගෙන යන වතුරක් වගේට වතුරක් වලාගෙන න සේලයින් ටය එකින් අපිකින් සේලයින් වතුර ගලාගෙන යනවා වගේ දෙයක් තමයි ඔය ඔය බවංග සිත් පරම්පා ගගක්න ගංඟකට හේතුන් නිසා ගංග හටගත්තා ඒගේ මොතුර පාරක් ගලාගනෑ නොගේ අගලාගන කලාගන යන වෙලා විදි අපට බලන්න එතන සතෙක් නෑන ත බවග ක්‍රියාවලි සතෙක්කින් නොද නෑන අම්මගේ බඩේ පුංචි කරලේ සතෙක් නෙමේනි දෙමෝපියකොතුෙන් නිසල වෙත සතෙක් නෑන ොර ඒ යුක්තානුවන මේ වර්ධනය කරගත් වර්ධන කරත්ත පසෙන් ප සතෙක් ල තේර ෑම තර ීන ක්‍රියාවලි නනාම ක්‍රාවල මෙතන රූපකියාවලිය තින ොෝ දෙක සෙට්චන් පසතමයිඒ එකද වෙනවෙනම තියෙන්නේ. සම්ප්‍රයුත්ත විප්‍රයුත්ත වගේ තෙලුයි වතුරයි වගේ වැටිච්චහම බූුණ තෙල් වූට පාවෙනවා අතුරට යන වගේ නමුත් එකටන තියෙනවන අන්න වගේ ක්‍රියාවලි දෙකක් මෙතන සිද්ධ වෙනවා. එතකොට ඒ ක්‍රියාවලි දෙක සිද්ධවෙනකොට අපට අ භවංග ක්‍රියාවලිය සිදුවී යනවා යනකොට අපට ඇහැට රූපයක් කෙනවා කියන්නවා. දැන් අපි මේ මොහොත කියලා ගමකු අපට ඇට දැම් බවංග ක්‍රියාවලේ සිද්ුවීම ගිහිල්ල අපට ලස්සන රූපයක් දකිනවා. ලස්සන කාන්තාවක්රි පිරිමිය කරි තමන්ගේ හිත බැන්දෙන මහා සැපයි සුබයි සාරයි කියල මීටිස්සය ල අපි නාම තලේ පැම්පත් කරගත්තුු මෙන්න මේ හැඩේ තින රපය හරිම ලස්සන මේ විදිිය කොණ්ඩ තියන විදි පපූතියන මේ විදිට ඉන්න තියෙන මේ විදියේ කලවතියන මේ විදියේ අත පයි තියෙන රූප තමයි ලස්සන මේ විදිී තියෙනවා කැතයි අඒ වගේ මේ පාවර්ණ යොක්කොම ගල්ගන්න. එතකොට අපට දැන් රූපයක් ඉදිරියට එනවා එත ඒ රූපයේ ලස්සනත් නෑ කැතත්නෑ මොනවත්න ඒ ඒක ඒක සුභාවට අනුව ගොඩ නගිල තියෙ එක එතන තියන්නේ. අපිත් දැ ගොඩනැගි ගොඩ ැගී අන අපේ ඇහැ වෙනම ගොඩ ැගෙනවා පචේද්‍ර වෙනම ගොඩනැෙන ප ප්‍රසාදරූප පහ වෙනම ගොඩනැගෙන. ඒක්කම අපේ අපට එන අරමුණත් ඒ රුපත් වෙන ගොඩ නට ගොඩනග ැටේ ය ගොඩනග ැ යන ඒ එකේදත් මේ හෙම එකඇතවනටත් මේ නිකං ස්පාක් වෙන වගේ වෙන අරකයි මේකයි ගට්ට නවීමක් වෙලා හිතා කටගන්න. ඒ හටගන්න හිත නිසා අ මෙච්චක් කාලයක් කරගනාපු බවාංග ක්‍රියාවලිය වෙනස් වෙනවා එක බවාංග බවාන්ග බවාාංග 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 ඇවිල්ලිවර වෙලාඒ බවාංග චලනය වෙනවා වෙනස් වෙන අලුත් අලු තරමුණක්කාවන ඒ අරමුණ දැන් නිසාක හෙළ වෙන අරදැම් අපිර්ග යන ගංගකට අපි රතුපාට වතුරු මේකත් දැම්ම වතු බෝලයක් කියන්න කොරතු පාට මොනහරිසායන් ගුලියක් කියන්නක ඒසායංගුලිය දාන දානකොටත් අර ග ගලාගෙන යනවා ඒකම මේකත් කැරග කරරික කරරි කරගේ එනවා ැවිල්ල යම් කිසි මෝතක මේක වතුරත් එක ගෑවිෙන අවස්ථාවත් තියනවා යම්ම් තාම සියුම් මේ වගේ දෙකන්නේ තොරඒ මොහොත තමයි අර බවංග චලන කියලෙ මේක වතුර ගැව්ුණා විතරයි ජන්තන් හෙලවනාා විතරයි ඊට පස්සේ මේක වතුර ඇතුළට ගිලෙනවානි ලෞකික ලොකු දික උදාාහරණ ගැන අරකා ඉතා සියුම්විද එකොට මේ අර්කට වතුළට ටච්වෙලා ටච්වීම තමර බවාංග චලන කියලෙනට පස මේක බවාංග උපච්චේද කියලා කියන ඊට පස්ස සුභාගේ බවාගේ කැඩිලා දැ මේක මෙතින් පසේ රතුපාට වතුර යන්න මෙතනනිලා අන්‍ය වගේ කිහිතන්න නතන්හර සේලායින් බටට ඉන්චෙක්ට් කරනවා නොමල්ල යකට බට ටක්ග ල ගලිවරල ඉංජක්න ගාලිවල රතු පට අොතුරදදාා තු එතතිින් පල්ලහට යනත්ත ක්කම රට පා අතුර ව අන්නේ වගේ අර බවාංග චලනය වෙනවා එ වස බවාංග උපච්චේද වෙනැන.වෙං වෙන වෙවෙලා පංචත් දවාරා වර්ජන කියල මොන මොන දවාරේද මේ අරමුණාව කියලා තේරෙන් මනස අර් ක්‍රියාවලිත් හහිතනවා මේ බලනො. එතකොට පංචේන්ද්‍ර මොන එකද ද මේ හැටන මේකන්න දැන් මේ ලසන කාන්තාවක් ගියා පිරිමී ගිය කියලා කනට දැනෙන්නේ නහට දැන ෙත් නෑ නතිිය ඇතක කියන ු සැටික සුවදකේම දැනු නැතුන දිවට දැන ෙත්න ක අයට දැන නිෙත්න. ො මේ ආර රූපය ඇත දිා බලන්න පුළුවන් හැකියාවක් මේච් ඇහට දියන. ඟටම ගන්න නැ ඔන්නන් කිිලොමිට දාලෝකවර්ත ගණනත් තයට තරෝකුත්ද බල අප අපේ චක්කු පසාදයට වැඩෙන වැටි්චන්පස එක අප දැනගන්න ඒ වගේ අපි කෙම ඉතිසර ළඟ බොහොම ළඟ කෙන ඒත රූපය වැටිච්චාම රූපය ඇබයි ලෝබදේස හ මොත් නෑ ඒක නිකං යන ක්‍රියාවලිය ැන රූපයක් එක තැපකුත් නෑ දුකුත් නෑ උපේක්ෂා මොනුවක්කත්ම නෑ ඒ හම එකක්ම ඉටපස අපි තමයි මෙෝ කරග. තුළෙන් තමයි එකකොට අර අර මේක උපච්චේද වෙච්ච ගමන් පචත්දවාරර්ජනය එන ඇහ ඇහෙ රූපැත් දැක්කයි කිය එක අපේ මනසටය නම් එතකොට පසේ චක්කු විඥානය කටගන්න න්න දැන් ඔන්න දැන් අපි ඒකත් එක්ක සම්බන්ධ වුණනා චක්කු විඥානය කටගත්ත ඒක මේ හැම එකක්ම මනොදදවාරෙන් දැ මේ ඒ දො එක ඩොට්ට එකක් තමයි ඉසෙල දකින්න ඒ ගෑනු රූපේ විමූන බැලුවන මූන එක තිතක් තමයි අපට පේන්න එතකොට ඒ තිත ලාේ ිත්තවවිතියන්ක ිත්තවවිතිකෙන් ලොකුදද බ දගකින්න තරම් සැකයා කිය වන්න චිතවිී ගොඩක් ග යකුට ගිහිල් ිහිල්ල ගිල්ල අතීතයට යනවා මේ චිත්තවිට පම්පරාගියන් පස්සේ ම අප සර්වච්ච සාධාන චෛතසිකවල තියනවා එකක් මනසිකාරය කියලා ඒ මනසිකාරය මේ අරගිය පිලි අඇදළගරගනිවරලා පෙන්න්නනො එක පැත්තට එක රවමක් මෙන්න රූ පසටහන මෙන්න මෙහමයි කියලා අපට එක ගොුණු කරලා එක හදල පෙන් එතොට මූනක්ව එකක් මැබිල පයනු. එතකොට ඒඒ මෙ චිත විත කෝටි ගානක යදම එකයි කියන්නේ ඒ ඒගේ කෝට ගානක් යැන. ගිල්ල තමයි මූුණක් දකින්න ඒවගේ මේ ඒවයි කෝටි ගානේ හතරක් මනොත්වාරයේ යන. එතොට බලන්න තත්පරයකින් අපට පුළුවන් හපර දේකෙන් ගෑනු කෙනෙක් අඳුරගන්න. චිත්ත කල් කෝටයක් ිහිල්ල දෙතකොට බලන හි වේගේ කෝහම දෙ කිය අප හිතාගන්න බැරි මෙ ක්‍රියාවල යක් තින මනේ මනසේ වෙනම ක්‍රියාවලිය තින දකින දකින තිත එකතු කල එකතු කරලා මනසිං කාන්තරූපයක මූනයක් හදරද එතකොට අපට හදර දුන්නත් මේක එහෙම එකක් නෑ. අපට තාම මොකක්ද කියල දන්නවත් නෑ හිට පසේ තමයි පංචත්දාාරාවජ්‍යන වෙලා චක්වි්ාය හැදිලා හිට පස සම්පටිච්චන කල් මේක හරියටම නි පිළි අරගැන සන්තීරණ කල මේක මෙ මෙහෙම දෙයක් තීරණ ැකිල ඒව කරන්නේ මනොදවාරය කරන දේව මනසිං කරන දෙව එයට පස්සේ සම්පරිච්චන් කළ සන්තීරණ ඒ එක තීරණය කරලා මෙන්න මෙහම දෙයක්ක් කියෙලිවරලා ඉට පස්සේ වොත්තපන කියලා එක් තරා සුභාවයක් කටගන්න නොචිත් එ ක්‍රියාදාමේ එතකොට ඒ ඒ හිතට අනුව මේක මේ අරකත් අපේ පරණ මේ හිතත් එක්ක ගලප සටහනත්ක ගලපනො මේ විදි හැඩේ තියනෙ එකත් තමයි මාර ලස්සනයි ක ලපේ අපි මංකිවවැර එහෙම තියගන්න අන්නේ හැඩේ තියනෙන එකත් එක් මේක ගලපු ගමඟවම්මට මේක මාර ලස්සන රූපයත්න කලිවර වෙලා ඔන්න වොත්තපනෙන් ඒ දුන්න තීරණය අනුව ජවන බලින් හිත හිතන්න පටන් ගන්න තිික් තන දෙවෙන ජානකොට තත්ක බේ වේකත් තුන්ගනි ජවන වෙනකොට තවත් මේක සුප්‍රියටම පේන හතරෙන ජවනයෙනකොට තවත් හොඳයි වස පස්සෙන ජවනයකොට ඒ ජවන එක බහිනෝ බලා හාය වෙන ජාවනය හත්තෙන ජවනයනකොට ඒක අර නෝමල් තත්ටාව අයිමත් බවන්ගේට පත්වෙන අර තිතෙන් තිත්ත. එඉට පස ඔෝවාගේ බවාංග සිත් කෝටි ගානක් ගිහිල්ල තමයි අපට මූනක් හදල දෙන්න ඒකම ඇරතිත පිළිබඳ මනොෝදවාරයේ අනුබද්ධකකාආධර්ති චිත්තවීති කියලා චිත්තවීතිවලින් තමයි අපට මනසට දෙන්නේ මෙන්න මෙම හැඩයක් මෙම රූපයක් ඇලියන් ඇලියන් මේක තමයි කිිල අපට දෙන්න මොක දර මතක සටාන මෙම තැ ඒ රූපය ම අපි කියමුකු මොක් කරි කරුණ වුලක් මිටිසලද මේවෙලා දැන් හට මේ අද මාත් මම යනකොට මෙම දකල් මටරගයක් ඇතිවුණ ඊළග දම යනක මොක්රදයකව මාතක කතර මට ගැහු හටුක් කර වුණනා කියන්න බැන් නරිි නාරරි වෙච්චන් පස දැ ම හටත් ො රපේම දගකි. රෝප නකොට ඇර මං අතරන තල දැම් මෙචරකල්දා ග කරගනපු මේ රත් සටහන දැන් ම අද ඉඳල දෙන්නේ මොකක්ද මේක මගේ හත් හැතිරියක්ක මට බැන්න්න මේේ කලා ඔන්න වයිරයක් තියෙන අක මැත්තත් තියන හිත් පරම්පර සුභාර සටන තම අර්ගෙදියල. ප අරක දකිනකොටම මනසිකාරය කරලා අපට අඇදලා දෙනවාල අතතයටග හිත් පරම් පර ඇදර දුනගම අපට පෙන්න්නවා පෙන්න්නපු ගමන් ඒ රූපේ සතතෙක් පුද්ජලේක් සැපක් සභක් මොනකත් එහෙ එකක් නෑ අපට අප අර මන්තක සටහනේ තමයි ඔක්කුමටික තියන්නේ මතක සටහන අරං විල්ල කියන වොන මෙන්න බටය බැන පිකාන කියලා කියපු ගමක් ඔන්න හිතේ රාගේ වෙනුවට දශල්ලතිබන මේක මට ඇතිි කරගන්න න මේක ම සැපක් ලබන්න නැක දැ මේ එකක තින්න එක්ට මේක දෑහට නොපිණියන්න ඕොන් මේක මෙහම කරන්නවනඕකට ගහන්න ඕන වන්නේ වගේ කියන දේශ සිතක් හටගන්න දැම්බල නර. ස්සල්ල හටගත්තේ ලෝබ සිතක් දැන් හටගන්න බැනින්න වෙලා දැන් ඉස්සල්ල දකිනකොට ලෝබ සිත හටගත් යනකොට මෙැදරින් පාසුල යනකොටම බැන්ල ගයානන් ඉ පසහටගන්නන්නේ දේශසි දක්නේ ඒකර හෙට දකිනකොට නාගතයේද දකිනකොට අනාගතය දවස අනාගතයත් වර්මානය වෙලා හෙට අද වෙලා ඒ මොහොත දකින මොහොත වර්තමාන වෙනකොට පර්තමාහනය පෙන්නන්නේ අර රූප තිත්ටිට්ටික විතරයි තේරන. ර්තමානයකින් අපට කිසිම දෙයක් ගන්න බෑ. අපි මිනිස්සුව සමරය වර්තමානය කරලා හිත මේකරගන්න කියල න වර්තමානය මෙලෝදදනය වර්තමානයති නට මාත්‍ර මාත්‍ර විතරමයි මාත්‍රටික පාඇත් අතට ගහම්පත අපි අතීතඇත්තකම ජීවත්වෙන් මේ මනුස්සයෝ ජීවත්යන්නේ අතීතෙස් ඒවත්තෙක් මේ ර්මානය එකක ජීවත්වෙන කියනෙ පට්ට පල් බොරුුවගේ වර්තමානය හිතාගන්නවත් බෑ. බැරි වීර්ගෙන් ගලාගෙනයනවා. ගලාගෙන ගියම් පස්සේ තමයි අපට අපි ඇපේ හිත මනස්කාරය විසින් ඇදල් අරගනිවරලා අපට පෙන්නන්න මෙන්න මෙහමිකක් කියලා. එතකොට ඒක තමයි අපි වර්තමානන්ට ඇදලිවර වෙලා මේ සැපයිසු බයිසාරය කියලිවර වෙලා හැ එමනත්ත අ මේක වෛරයක් කියනෑ විදිතාාරි. මනසි කාරය කරන්න පටන් ගන්න එතුකොටේ අතරින් ගියක මෙතැන්ට වර්තමානයට ගන්නවා ගර්ගනිවල මෙතිර ලි ආමත් අකුසා සිට්ික හදාගන්නවා අනාගතයට හැමත් අනාගත ද මේ රූපය දැක්කොත් අයිත් මොකද කරන්නේ. මේ මගේ හැතිරිය කීලිවර වෙලා එන ශක්තියක් සටහන අපේ හිතේ තැම්පත් කරගන්න ආසේ කරගන්න ඒ ආසේ වෙච්ච ගොඩට ආසේවෙච්චේ මනසට අරක අයමත් ඊළඟ දවසේමනසිකාර කළ ඇදලාර්ගන රූප සටා හදීවල න මනසට යෝපු ගමන් ආසය අනුසේ වෙලා අන්න උපදිනෝ මොකද. අ දහස අනුසයයක් කිය හසේකල් තැන්පත්වෙ ලාතින අනුසේ වසිය ැපත්ති ලතිර කිලකෙන එන්නේ එක අනුසේ වශයෙන් දැකපුගම අරූපය අඳුර ගත්තකමන් ටක් ල ඉපදිලේනව වෛරයක් තරහා අකමැත්තක් ති තර ඔන්න බලන්න ඔය ඕකන් ඕක තමයිඉට වසේ ක්‍රියාවලි සිදුවෙන් අපිට පස්සේ අකමැතිම දෙයක් කියන්නක දැකවඔන්න ම කැමති දෙයක් අක මැති දෙයක් අපට එදත් තක මැති අදත්තක මතිකින් තත්න් තැන හිටියගෙනක ද ඔයුරෝපයම ගම්ම ඕන තර රප ගන්නම මේ විදිීවාටවා යාානවාහන බෙවල්දරවල් ගෑනී මිනිහ සල්ලි යම මනිල්ල තල්ලා එ කොම මේ ගන්න පුළුවන් කෙනෙ බැනුමක් කෙන ප්‍රසංසාාවක ඔක්කොම ගන්න පුළුවන් මෙතැන්ට දෙන්න ඒ සෝතල සෝතන බැනුමක්න ප්‍රසංසාාවක්න කනගෙන වර්තමානයට එන ඉටස්සල්ල යවල තියෙනසාටහටික කනේ වැදිල එ අවබෝධය ව මනසට යන මාත්‍රටික එකතු කල එකතුරලා මෙන්න මෙක් කදරනෙනව වට තේ තියන එක අදර රන්ද මනචසිිකාර ති ඇදර දුන්කම න්න අම්මා කියලෙකක් වච්චනය කරු. එතකොට අපි ඒකත්ක බැඳිල තියන බැඳල්ල අපට මෙතැනදි අම්මා කියන වච්චන අපේ ඒරු පත්්දැකින ය හත් දෙෙත්තහන එම් පසේ. අපේ මන්නසට එනවා මාව ආරශ්්‍ය කරපු මගේ අම්ම කියන පහන් සිතුවිල් එනවා. තොර සිතුවිල්ලාාවෙන් පස්සේ අපි ඒකත් එක්ක ගඳන කරන්න ඉට පස ඒ විදියට. තොකොටකාන්තරූපෙනක් එහෙම කාන්තරපෙ ඊට පස අපිකිම ඒ කාන්තත්තක මේ කතා කල සෙටල් කරල ගොමශේප පෙල ඔන්න මන්න ඊට පස්සෙ දැන් ඒ ඒ කාන්තාප පිටිමි කවු රය තුකොට ඒ ලන්නක කො ට පස අයිත්තර අර හිත වෙනස්ගෙනවානි. ඒ ට විල්ල තිබට වට අනු කම්පක් ආදර ඇතිව ප්‍රශ්නයක්ක් වෙ හ ද රග ඇවන ට පසේ දේශය වන එකක ඉට වර බැදීමක රග දැ මක හිත හි බ්ඩේ ර ෙකට මතක ටන් මනො දවාරට යවන මත මනේ දොරට යවන මත සටන් තික සංසන්ධනය කරල තමයි මොලෙ ේ ඇල් හද වෙ. අපට හිත් හටගන්නේ. තුවට ඒ යාටගන් හිත්තිික තමයි ඔය ඔයි විදිහට අපිව දවන්නේ තවන්නේ අපිට අනර්ථයක් කරන්නේ එතකොට දැන් කල්පනා කරලා බලන්ට දැන් අපි ඒ එක ගන්න අපි ඇහැට දකින රූප මාත්‍රය නිසා අපේ හිට ඇතුල්ල වෙන දේවල් ලොකු දෙයක් එතන ඒ වෙනම ක්‍රියාවලයක් එතන සිද්ධ වෙනවා. මෙතන වෙනකුට කියියාවලයක් ඇහේ ක්‍රියාවලේ වෙනමයි හිතේ ක්‍රියාවලියේ වෙනමයි මනොද්දවාරය කියාවලිය වෙනමයි. එතකොට බලන් ඒ ක්‍රියාවලිටක ඔක්කොම එකතුවවෙච්චන් පස්සන අපේ මේ ගින්නක් හරරි රාගෙන් හරි දේශයෙන් හරි දෙයක් හටගන් හැඟීම කටගන පරම්පරාවක් ටක ඒ හිත් පරම්පරාවත් අරවිදිීටම චිත්ත ය විදිී යනම චිත්වීති ටිකක් තමයි මෙතන වෙන්න. තුොර චත්තවීතිවලට අනුවතම අපේ මේකාය හැදන්නේ. මේ කායික රූපය ඇහැ දෙන්නෙත් දැන් චිත්තවී තියනම් උපාද ටි බංග කියලා චිත්ත්‍රක්ෂණෂනතුනයට නැහැදන්න නමුත් ආහර රූපය නිසා අපේ මේ හිත් යුතුජ කාය ගොරෝසු කයට ඊට වඩ වැඩි ආවිෂයක් තියනවා. සිතට චිත්තක්ෂණ ැකුණාට කරජ කායට උපාද තිති බංග වෙනකම්ම හි පේලියක් කෙන අර්ක උපාද වනාා බංගවෙනකුට ඒ හිත ඉවර වෙන. අත්තනත් එහෙම අතන අර්ග පටන්ගන්න රූපය උපදින්න පටන් ගන්නවා උපපාදේදී චිත්තක්ෂණ මතලිස් නමයක් ගිහිල්ල ධාතිල් සමය කරකම් පවතින. ෙවි ෙවි උපාදය අඩුවට පටන් අරගෙන ඉට පස ගෙවිලා ගෙවි මේ වෙලාඒ වර්ධ නල්ල වර්ධනය වෙලාගේ ඉල්ලිපර වෙල අඩුවල අඩුවල අඩුවෙලයාෑනට පසේ තත්ලිස් නේද මේකේ ඒ ශක්තිය අඩුම වෙලා හලිස් නෑැ ගිහිල්ල ඇතො අර්ගත්ථක පණයි පනස්සෙක්නි චිත්තක්ෂණයේති ඒ රපයත් බංගවෙන. චිත්තක්ෂණ කුඩා චිත්තක්ෂණ පනස් එකකද පලවෙනි ආටගන්නන්නේ එකේ පපන ඩාත් චිතව පනසකේදඒ ගෙවිලෑන ැහිතහම හිත පලවු චිත්තක්ෂනය මටකන නිරුද්ධ වෙන. එතුකොට ඒ වගේ අරකට වැඩි අවස කාලයක්ති න මේ සරීරයට. එතොට එඒ මේ සරීරේ ඊට වඩා වෙලාව පවතිනෝ තරීේ කූපලා රීහිරෙන රූප කලාව ත්‍රමායි ඉස්සලකවගේ අපි මාසදා අවුරුද්ධක් වගේ වෙන කොට අපි සි ඉල්ලුම දේවල් වෙලයිවරයි. අපි ඇතුළල තියනෙන දේවල් මේ හමේ තියන සුබර සුභාවය සම්පූර්ණයම වෙනසල අළු ද්ලෙක අෞර්ධකට පස හිටිනේ නමුත් අප අර ශූක්ෂම රූපය තිනවනේ සටහන ඒ සටහනට අනුවම තමයි කොහොම කරත් හටගන්නේ. හටගන්නකොට අපි අපිගේ මු ශෝක්ෂමකයි තියෙන රූපතතාටාන අවුදු හොඳ තරුණ රූප සටානක් කියන්නක් නමුත් ඒ ඒක පවත්තගන්න පුළුවන් අවු දාහක් දෙදහ ලක්ෂයක්හරරි නමුත් කෑමබීම කාල මේ පරිස රඇත්ත එකක ජීවතන මේ රූපය හෙමතියගන්න බෑ දැ තියන පරිසිරැත්ෙක එක අවු හැටයි හත්ත පරම තියගන්න පුලළුවන් මේ කායම එතට ඒ හය නිරන්තර වෙනස්ෙවී යන භනකොට ඒක අරකට වඩා චිත්ත පරම් පරාවට වඩා ටිකක් පවති එකඒ පවතින්නේ හින්ද තම අපට පේන මේ එකක විදිහයට ඉන්න මනුෂ්‍යෙක් විදිියන් මොකදන්හත පනස්සෙක් වෙන චිත්තක්ෂණයේදී රූප කලාපේ බිදිල යනකොට පනස්වෙන ිත්තක්ෂණය තියන රූප කලාප ඇත්තිේ න මේ එකක පොරොපොරේටන එන්නේ වතුර ගංගාවක් එනවා වගේ මෙතරින් වානණිකෙන් එලියර දැම්මට තවානනික ගැ්ට තින එකක් ඊට හැක්ත් තව ඊටමහ හ ොහෝමොම තව චිත්තක්ෂනපා පණහක් ඇත තව හටගත්ත රූපයක් තියනෝ ඒක තම ටිකටිට වෙනස්සේ වෙනසේ ල්ල මෙතරින් බෙඳල අන්නඒ එක තේරුන්ගත් ඒක හරි අමාරී තේරුන් නමුත් උසාහ ගන මම තේරුම් ගන්න ාිධර්මය කැමතියයින්න ඒ ඒ අය වෙනුව මේක කියන්නේ ඉතින් එතකොට එහෙම යන ක්‍රියාවලියත් තිනතුවට බලන්න ඕහගොල්ල සක්කකායත් තිිත්්‍යයක් කියල ඇතිකරගන්න තියනේ තයන් දක කර ම ඇත්ත ම මිින් ගට වයගරනය හතුනිසාහට ගන්නවා රශ්නය හින්ද නිං වතුරක් වගේ පේන හෙවන ලිත් වැටන. ඒක අපලො රවට්ටනම් මේ මෙතන වතුර තියවා කිය. ඒ වගේ මත මෙතන මිියක්කින්නවා කියල පුද්ලයකිින්න්නල සත්යෙකින්න්නවා කියල අපි රවටන හක් තියන නමුතිේ ගහත් නිරන්තරයේම තියෙන ගහන්න මේ නිරන්ත්‍රය වෙනසේ වෙනස වෙන ගහක් අපිත්්‍යෙනසවා ඇහත්වෙනනස්ෙන රපත් වෙනස වෙන. සරත් ක්කෝ න ියනකොට තන පවතින පුද්ජලයෙක් නෑ කියනෙක ඔය කොහ මහරි කරලා තේරුම් ගන්න බලන්න එතකොට සකය දිත්තිිය අප කියන සක්කයි දත්තිිය කියෙනෙක් නෑ තත්වේ පුද්ජලෙ කියනක කොහොමත්ම ධර්මේ නෑ තත්වේ පුද්ජලේ ප්‍රතික්ෂේප කරනවා තතාගතන් වහන්සේ මෙතර පවතින ක්‍රියාවලයක් කියන එක නමුත් මොකොහෙන් අවද දන්න මෙතන මේකට මේ හත්ත්‍ය පුද්ලේ ිංගෝන දන රින්ංගෝගත් එක වයාවද නැතිකරන් අත්ප නති කරන්න කරම කියල දීලනෑ ගල්ති ස පු ගරසුභාව නතිකරනක හිතප හිතල හිතල හිතර නැතිකර එහෙම නැතිවෙනක් නෙමේ මේක එහිද නැතිවෙන්න තරන් තියෙනදයක් නෙමේ නැතිවවෙන්න තියෙන්ට පැමො හරි ර එහෙමක් නෙම මෙත තිමේ ක්‍රියාවලියේ ක්‍රියාවලිය ී රුන් ඇැ උපදිනවා රූපය උපදිනවා සිටිවිලි උපදිනවා ඒ උපදින ක්‍රියාවල පටිච් සමුත්පන්න සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය තේරුම් අර්ගනිිවරල්ල මේකට තියෙන කැමැත්තා ආසාාව බන්ධනය නැති කරගන ඒ නැතිවෙන විිදිහට සිටවිලි රගොට රටාව ගඩනගන්න පුළුවන්න්න යා සංකාර කරන එක අි සංකාර කර කර තම අප මේක විද්‍යාව ුතු අ ිංකාර කර කර තමයි මේක ගොඩ නගන්න මේ පුද්ජලයේකින්නවා මේ මේම සැපයි මේක මේ කත් එක මේ විදි සපක් ගන්න පුලුව වි මෙහම වෙන ඒ ැත් මේක මේ විදි කරනවාම ගහනවා මරණ ඔන්න කියෙන ඒ සං අභිසංකාර කරනවා කියන්නේ අ රූපත් එක්ක බැඳිල එකට ගොඩ නැගෙන විදිහයට තව තව ඊළඟ සිතුවිල් හට ගන්න විදිහයට තමයි මේක කරගන යන්න අබිසංකාරන අබිසංකාර කරන්න නැතුව මේක ඇත්ත දැක්කම් පස්සේ මේක සංකාර වෙන. සංකාරයක් බඩ පත්ත නිර් පස්සෙත් රාගතයන් රාතන් වහන්සේට සංකාරත්න කාර විතරයි. ගන් ක්‍රියාවලයක් විං ක්‍රියාවලියද විතරයි දකින්නේ. ට නමුත් සංකාරවලින් කරන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා සාමණ්ඩ කෙනාට රාතන් වහන්සේට මේක කාර විතරයි. පුතක් ජන කෙනාට මේක අබි සංකාරව වෙන තුර ඔන්නේ තුනේ වෙෙනසත් පොට බලාගන්න. යතුකොට එහෙම මේක මෙවී ගිය ඇම් පස්සේ අපට අනිවාර්රයෙන් මෙතන සත්යක් පවති සතේ පුදලෙක් නෑකිෙනක හොල තේරුම්ගන්න වටලොල් ට ලවෙල් ඇරගන්න එසකොට ඇරගනිවෙල්ලක තේරුම් ගන්න බලන්න මේ තේරුම් ගත්තොත් ඔගොලට සෝතාපන්න ස්වභාවයට පත්වෙන්න මේ ටික හොඳට ෝ මැති ඇයි වතේ පුද්ලෙක් නෑ කිරද්දැන්ගේ. ෝඩට අන්දලති ඒ වචනට තයනට දසත පුද්ලින්න කියල නැති සත්ව පුද්ලක අපට අසගා අනතින්. එතකොට ඒක තිබුණේ මෙහෙමයි ඕකදෑ අපට විතරක් නෙමෙක වෙලාතිීන් ේ දා තිබිච්ච බ්‍රහ්මණගේ ති චක්තර දෘෂ්ටි තිබුණ. හි මනුස්සය ඇතුලේ ආත්මත්තියනව ආත්මය තුළේ මනුසයකින්ව හිත ඇතුලේ මනුස ොම දිසියාකාර සක දිත්්‍යයක් ක කියල කිව ඔය සක දිත්්්‍යය තමයි දැන්ටමත් අරක නෙන්නේ බද්ධ ාසනකට පසව සක්කයි දත්්‍ය කිය ගේෙනවා දන්න. එදා ඒයට ඒ අයියට දේශනා කරපු සක්කායනක් නැහැකිෙනක අපට වැඩන් නෑදින්. අපි ෝක කරම්පත්ි පැටලන. එදා අරමිනිසුන්ගේ පටලොවයි පටලෙවිල්ල ඇරෙන්ට තමයි එදා ඔය කතාව කිව ඔය කතාව ත්‍රපිටක අර්ගෙන විල් අපට අපට දේශනා අපට දේශනා කර පත් අපිත් අපත් එහෙම දෙයක් අපි එහෙම ඉන්නවා කියන එක ඉන්න කෙනාට එහෙම ආගමික හරිම අද සත්තතිය දෂ්ට තියනක නාට කිවට කමන්න නමුත් එහෙම නැතිකෙනට මේ කියවට මිනිසු පැටලේනො ඉතියෙහින්ද මෙතන එහෙම දෙයක් න මේ කියෙක ඔගොලු කොහමරි නුවනින් මෙනහි කරල මෙනහි කරල බලලා ග මෙතන තියෙන්නේ මෙන්න විදියේ ක්‍රියාවලි ටිකක් විතරයි. ක්‍රියාවලි ි මොහොතද අපි බල බලා එතන සත්යකන්න පුද්දලයක න්න දෞව පසුව තියවා කිලිවරල අපි හිතල මනසිකාරය කරල ඒ ඒකට බැන්දනෝ. එම ත්න් ගැටනෝ එම මෝහයෙන්ට කරග තේරෙන්නෑ මොකක්දක මෙන්න කියලි කරලා කොහමත් එක ඇත් හඟවනක මහෙෙන් කරන්න. මෙතන පත්සෙක් නෑ කියනක නේ සත්වය කින්නවා කියලා අපට පෙන්න්න එකක තම මෝහෙන් කරන්න කට ඊට පස තම අපඒකට බැඳන්න හම එකකත්ක ගැටන්නේ. කොට ඒ ඒ ක්‍රියාවලිය නවත්තගන්න හොඳර හොඳටම පුුවන් මෙන්න මටි තේරුම් ගත්තුත් ේටි තේරුන්ට තගතන් වවන්සේ කියන්න තඒක තම මේේටි තරුම් අරගත් තම මන්ට අවබෝදුනාම තමන්ටම තේරෙන මෙත මෙහම දෙයක් නෑ මෙහමදයක් තමයි තියෙන්නේ කියල ක්‍රියාවලි ඉතරත්තමයි කියලා තේරුම්ගයොත් වාට. අරවා මෙච්චරකාලයක් මගේ ගෑනි මගේ මිනිය මගේ දරුවවා මගේ ෙවල්දරවල යායනවාන කියෙල්ල මගේ කිය අල්ලගත්තු ඒවයින් නිසා හටගැනිිච්ච මහා දුක්කන්දරාව මේක නිසා ම දුකක් මේක බය මේ නිසා බය හටගනු නිතරන්තරින් අපි ද දරුව නිසා බය හටකන්න ිරිදස්වාේ නි හටගන්න තනු තනත් තන තානන්තර නිසා බය හටගන්න ඒව නැතිවී දේෙමිරණෙ ඒක නැත් ඒ ඒ සුභාාව නැති වෙන. සෝතාප පනට ටිකටක අඩුවෙන්න්න පටන්ගන්න අඩුවල් අඩුුවල අඩුවවෙ අඩු වෙල හරයතුන් වහන්සේගේ එක නතරම නැතිවිල්ලක් වෙන. ඒහින්ද ඒක පොඩ්ඩක් තේරුම් අරගෙන ඔබොල පොඩ්ඩක්ටි මේ වි වැඩකරගෙන යන්න බලන්න නහිතා කරගන්න බලන් මෙනෙහි කිරීම් කරන්න බලන් මෙනෙහි කිරීම් කරන එක තමයි මේ භාවනාව කියලකෙන්. මුලින් තේරුම් ගන්න සෝතාපන්න වෙනකොට තේරුම් ගන්න මේ නි්‍ය අයි මේඒක ක්‍රියාවලියයක් විතරයි තියන මේ සත් පුද්ජ සු භාවයක් නෑ මෙතැර තියෙන්නේ නාමරෝප ක්‍රියාවලියයක් ඒ ඇත්තරම දුකින් පෙිච්ච පැත් තියනදයක්. තොර මේක නැති කරගන්න අපට හැංගිච්ච දුක දකින්න ඕොන මං රිස්සල විඩියැ කි්ව මගේ බුද්ධත්වයට හේතු හැදැක ද ොදක ති ඒකුල ඔු ොල්ල බද්ධත් මේක අදාල කරගන්නවල තියහෙම කරගනිවෙල්ලා. මේ මේක ඇත්ත දත්තේ දැක්කැම් පස්සේ ඔගුල්ලන්ට අරත්. මනාගතයේදී හටගන්න තියෙන මහා අකුසල් සිටික අඩුවෙලා යනවා. අර අරමුණු වෙන කොට වෙඩ තියෙන අකුසල් සිට නැතිවෙලා ඒ ඒ නැතිවීමම කුසල් සිත් බවට පත්වෙන කුසලයක් යන්නේ එක තමයි අකුසල් බෙන්වීමනි කුසලය කියලකින්. ඒ පස ො ුසලෙ කියල කියන්නේ අ ම ප මතරලන්න කුසලේ කියන කොහේවත් උපදින්න විදිට බීජක් සකස් නොක්කර නොගැනීම. පිනයි කුසලය දෙකමකයින්න මේ පින කියන්නේ ලෝකේ පත්තරයන්නේ එක කුසලය කියලා කියන්නේ ලෝකෙන් එතර වෙන පටි සමත් පාදය නිරෝධ කරන මේ ලෝක අත්තතත්ව දකින් දැකල්ලා ඒ ඇ ඒවටති අවිද්‍යාව තන්නාව නැති කරන එක්තර සුභාාවක තොට ඒ සුභාවෙන් යුතු පිල්පනර ගත්යන් පස්සේ. අපට ලෝකයක් හැදෙන එකක් නැතුව යනවා නිකම්ම එතුකොට නිකගෙන ඒහතු හින්ද ඒ ඒ නැතුව යනවා ඒක තමයි කරගන්න ඕන ඒක කරගන්න අපි ස්රාට තව විඩියෝටියක් කරම් එකකට අද්දිගයි දිගුණට කමන්න නොතේරෙන වන තවපොඩ්ඩක් හා බල්ල මේක කොමල තමන්ගේ අවෝධබට පත් කරගන්න උසාහ කරන්න හම දෙනටම තෙරුවන් සරණයි තමන්ගිම පිහිටයි තමන්ට එකයි ඒක මතක තියාගන්න තමන් තමන්ගේ අත විරයි සෙවනල් තමන්ගේ සට තමන්ගේ අත සෙවනල් ලකිව වගේ මේක තමන් අවබධ කරත්තු තමන්ටම තමයි නිවීමමත්තියන්නේ කියෙනෙ තේරුන්ගද ගන්න ම දෙනාටම තිරුවන් සරණය මේ ජීවිතය දම නිවන්දකින්න ඔකුරටන්ට ේතුවාසනා වේවා. එති ම හරිස්ස ලකිවව වගේ මේ ලෝකයේ තමන්ව පිනවගන්න උත්සාහ ගත්ත කෙනාට තමන්ට තේරුම් ගියොත් එහෙම ඒ තමන්ට කැමති විදිට තමන්ට ඕනු විදිහයට තමන්ගේ හි හිතට අවශ්‍ය විදිටම මේක කරගන්න බැරි වෙනවා කියන එක යම් පිසිගෙනකට තේරුණොත්. එයා තමයි මේ අනි පැත්ත අ පැත්තෙන් නිවීමක්ුවන්න බලන්න ද මෙයා කම් සැපවිඳලා මේ නිවාගන්න නිහදන්න නිිදාහය. ඒකයි සාමන් හැම පෘතක්ජන කෙනාගෙම ගතිය තමයි සපොළුවන් තරන් තමන් ව සන්තර්පනය කරලා 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 කරලා. මේ තමන්ගේ තියෙනෙ අතෘප්ටිකක් භාව නැති කරගන්න පුළුවන් දෙ කියල උත්හගන්න එක මං අර ලැබොත් මට ඒ අරමුණ වෙනකොට ඒ ගැන ලොකු ඕනකමක් ඇති වෙන ඕනකම හින්ද ඇති වෙනව මහ දාහයක්. ඒ දාහය නිසා මං ඒ ශක්ෂත් ඒක අවශ්‍ය විදිට ඒක සන්තර්පනය කරගෙන ඒටි කරගන්න උත්සාහකට ඒ උත්සාහක් ගන්නකොට පොඩි පොඩික්කට පොඩි සැසීමක් වගේක් ලැබෙන ද වතුරටකක් විපාසයන්නගෙන කතුරටික බි්වාම වෙන්නේ පොඩි සපක් දැනෙන් පොඩි තෘපියයක් දැනෙන් නමුත් ඒක බීපු වෙලේ ඉඳලා අහෙමත් ඒ අවශ්‍යතාව වෙච්ච ඉවර මේ වෙච්චන් පස ඇයමත් තිබාසය වෙන්න තිබහ වෙන්න පටන් ගැනීමක් න එතනින් පස්ස වෙන්න ඊළඟ තපර ගානකින් පස්සේ මහාපිපාසකින් හිටිය ඒකට අවශ්‍යදතු වතුර බොනකොට නිවීමක් දැනෙනවා එදාහයන්නේ වෙනවා මෙ අඩුව පිරෙනවා තර පිරිල පිර ගිල්ල බත් අවශ්‍යවතු ටික බිවම් පස්සේ යාගේ සම්පූර්ණ බින්දුවට එනවා අඩුත්නෑ වැඩිත් නැතිත.ඒ හෙම ගීලා ටික වෙලාවක් යනකොට මේක ටික ටික එක බහින්න ගන්නවා. ඒ පිපාසේ හිදිිච්ච එක සසිින්දිච්ච එක ටික ටික අඩු වෙලා ඇමත් පිපාසිත භාවයට පත්වෙන්න ගන්න ටිටි එක පෑගානක් යනකොට අයමත්ත මහ පිපාසේ පත්වෙනවා සමහට දවම දවසක් විතර පතුටික බොන්න ඇතේටයුත් මහාතත් මහා අමාරුවකට පත්වෙලා තිී. ඉතින් ඕක තමයි අපි හම නිරන්තරයම සිදදුුවවෙන්නේ කෑමදී සිදවෙන්නේ එකයි බඩ ගින්න දෙෙන ගින්නට යමක් දැම් හම ඒ එක ගින්න නිවෙන්න පටන් ගන්න. එතකොට තෙරුවන් සරණයි ඔගොල් හැම දෙනාටම මීටි සෙල්ල වීඩකින් මම මගේ බුද්ධත්වය ගැන මං ඕගොල්ඩුත්ක කතා කර දැන් අපි බලන්න ඕන කල්පනා කරන බලන්න ඕන ඔගුල්ලන්ගේ බුද්ධත්වය ඕගොලු ලබා ගන්න කොහොමොද කියන එක මේ වීඩින් අපේ ගැන කතා කරම්. මොකද මේ මේ තව කෙනෙක් ලැබවා කියලා තමන්ට ඇති වෙන කෙනෙක් ලබ කියලා තමන්ට ඇති ප්‍රෝජනක් නෑ. එතින් එහින්ද මේක තමනුත් සාක්ෂාත් කරගන්න ඕන මේ උත්තුම මනුෂ්‍ය ජීවිතයක් ලබපු අවස්ථාවේදි. බුද්ධ ශාසනතියන අවස්ථාවේද සීලුමශන සම්පත් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය විදිහයට ලැබිලති නවථාව මේකට පයින් ගහන්නතු මේකින් උපරිම ප්‍රෝජනය ගන්න අපි මේකට උත්සාහයක් දරන්න ඕන බැරි වෙන්න පුළුවන් නමුත් ඒ දරනුත්සාහය තමයිවාට ඊළඟ භවේත්‍ර හේතුකු පැත්වයක් ලබල දෙඩ හේතුවාසනා වෙන්නේ ඇති එතකොට අපි දන්න බුද්ධත්වය කළ මකිවවාම සමා සබුද්ධත්වයක් තියන පසේ බුද්ධත්වය තින සාාව බබුද්ධත්වය තියෙනවා තොට අප දැම් මෙතැනින් යන්න පුළුවන් වෙන්නේ ශ්‍රාවක බුද්ධත්වය කියන එතන්ට බුද්ධත්වය කියළ කියන්න අවබෝධය කියනකටයි ත අවබෝ අවෝධය කියනක තවත් නමක්ක . ඒ හොඳම නම භාවිතා කරාම අපටත් ලොකු පොඩි මේකක් කියනෝ ඇැඟට පොඩි ශක්තියක් වගේකක් කියනෝ. ඒහින්ද තමයිම ඒ විදියට ඒ වචනය භාවිතා කරේ. ඉතිං ඒ හින්ද අපි හැමෝටම බුදුවෙන්න පුළුවන් කියේන වචන මතක තියාගෙන ඒ සම්මා සම්බුදුධ පසේ බුදුන ශ්‍රා ආර්ය ශ්‍රාවක බුද්ධත්වයෙන් අපි මේ ජීවිතය. මල් පළගන්න පුළුවන් කමොක් තියෙනවා ඒහින්ද ඒකට ඔගුල්ලෝ උත්සාාව වෙනවනම් හොඳයි කිය එක තමයි මගේ අදහස. මොකද මමත් එහෙම උත්සාහ කරලා ඒක ශක්ෂාත් කරගත්ත කෙනෙක් තින් ම ඒ එක ඔකුලට කියන්නේ ඔකුල් අන අපට බෑනය කියන එක කරගන්නන්නේ මෙති මයාඩත් පුළුවන් අපටත් පුළුවන්කමත් තියෙනවන කියලා. ඉතමක සමරයි කියන මාහනවෙන්න මෝන නැත්තම්ඒක ලබන්න බෑඒ වගේ දැන්කාලි ලබන්න බෑවගේ බොරු විකෘති කතා කියන එකත්ත බුදුසාාසනය තියනතාකල් නිවැරදි වචන තියනතාකල් ඒ. ච විකෘත්ති කල නැ තාකල් කොහි හරි අසගින්ඒ වචනේ අපට ඇහැන චෙලෙසෙන ඕන අපට මේ මාර්ග පලේකට යන්න පුළුවන්කම තියෙ තියෙන යෙෙන තාමක එහෙම තියෙනවා උඩාක්කායියෝක විකෘති කරලා වෙන වෙන දේවල් දාලා තමන්ගේ වාසිීට වැඩ කරන්න හදනවා. නමුත් මේක එහෙමෙක්න මේක මේ තමන්ගේ වාසය බලන්න එක මිට වඩා වාසයක් නෑ මේ ලෝකේ මනුෂත්්‍යය ලබ ේ ේතු පපත්තිේ හරි දේතික උපත්ෙ ලබලාරීමේ බුද්ධාහනය අම්පචහිද අපට ඊට වඩ ලබන්න දෙයක් නෑ අප අනිත් හැමදේම අනන්ත සංසාරය ලැබවා රජකං සිටුකං ඔය ඔක්කොම ලබල තිබුණත් අපි නොලබපු දිවිය වෙලා මනුෂ්‍ය වෙලා බ්‍රහ්ම වෙලා ඉතින් තිබ ඔක්ොම ලැබත් අප නොලැබික්්ෂ එකම දේ තමයි මේ තුන් සෝතා පන්න මාර්ගඵලය හඳලා ඉතිරියට යන මේ පටිසෝතගාමී යට යොමු වෙලා මේ ලෝකින් එතරෙ වෙන මාර්ගයක් කරන්න අපට පුළුවන් වෙන්නේ මේ බද්ධ ශාසන ඇ තින වෙලා විර හහිද ඔු මේක උන්ට මතකතියා ගන්න මේ අවස්ථාව අතාරගන්න නම් එපා ඒකයි මම කියන්නේ මේ පොන පුනාම කියන්නේ මේ අවස්ථාව තින වටිනාගම දන්න මේ පලේ ටාවෙන් පස්සේ පලේ ඇවිල්ල මේ හිත ටික ටික නිවෙන්න ගත්තන් පස්සේ කොයි තරම් වාසනාවන්තතකමත් තිීන්න කියලා තතකගතන් වහන්සේ දේශනා කරු ඒ වචනය ඒයන්න සෝතා පන්න පලය. සක්විති රජ ඊටත් වඩා වටිනවා කියලා ඒරපු අපටම බලාගන්න පුළුවන් සක්විති රජ වනත් සක්කවිති රජ කෙනෙක් මොනතරම් දුක් ඉදින වද මොනතර දාහයකින් ඉන්න මොනතරම් පීඩනයකින් ඉන්නොද කියන එක යගේ පිනට පුච්චර දෙවල් ලැබුණත්. ඒ හිත කවදාකත් පරිපූර්ණව තෘප්තිමත් පවෙෙන් නැති මතියනවා න. ඒක දැන ත්ත සෝතාපන්න ඒ ඒක දැනගෙන මේ මාර්ගය යන සෝතපන්න රිසරාාවක එක් සෝතපන්න වඋුණො. එයාගේ කොයිත්තරං මේ ගිනි නිවිලතිී නෝද කියලා. ඒ සෝතාපන්න කෙනා කියන්නේ අර ඉස්සරාට පත්වෙන්න්න තියන මහා ගිනි ජලාවක් නැතිකර ගත්ත කෙනෙක්. යාට දක්කින දකින අරමුණු පංචු පාදාානස්කන්න පාලවෙන පාලවෙෙන හැම එකදිම පෘතක්ජන ගිනි ගන්න. එතකොට බ හරි දේශසි හරි මෝහ හරි හොමර අයට ඇති වෙනවා. නමුත් සෝතපන පලේ ලබපු කියෙන ඒ ගිනිවලින් සීයට අනුමක්ම නිවිලයින්නයා. අපට පේනිනය නිවිලයි කියලා. නමුත් එයා ඉදිරීදි තියන ටාගට් න තියනද වැඩි කරග නින්නෝ මිසාක ඉදිරි තාගටනේ ටාගට නැතිකම තමයියාගේ එ නිවීම. ඉති එහින්ද ඒත් අන්ට පත්තෙන් ඔගොලු සෑගෙන ති මේටිකේ ඉන්නකං දියුණු වෙලා. සල්ලි හම්බු කරල ව්‍යාපාර කරල හේටික කරන්න පුළුවන් මං අර්ක සල්ලික ඩකි වගේ ලෞකික සම්මා දෘෂ්ියයෙන් යුතු ඒ ආරිය ෂටාංගි මාර්ග දෞකි කාරරිය අස්ටාගික මාර්ගයට ඔගොල්ල යොමුුවේවා නිරයාසයෙන්ම අරකර හේතුවක් නිසා මේවක හේතුව නිසා මේක සිහි කිරීමේ හේතුවය හෙන්ද ඔගොල්ලො ඒකට නිරාසෑම යොමු වවා ඒ අනු ඔගුල්ල ඉද්‍රීන් ඉදිරිීට ඉදිරිීින් ඉදිරිීට ඒ ඒ ආකාරයෙන් මෙනෙහි කිරීම් කරනකොට ඔගොලන්ගේ සම්පූර්ණම මේ ලෞකිකාරය අස්ටාංගිකය පැත්තෙන් ලෝකොත්තර පැත්තට ඔගොල්ලන්ම නිරන්තරෙන්ම යබෙන මේ බුදුබන අ ආහානොකොට කල්ල ෑනි මිත්තාගේ මේ ධර්මය හනකොට ඔොගතක හිතෙන්න්න ගන්නමකොද බන අහන් ඇසීමෙන් තමයි සත්ත බොං්චක්ග අහතම වැඩෙන් සත්තිස් බෝධි පාක්ෂම වැඩන්නේ ගණ කහන්න සුළ මෝත බලනතුරට අපට හිතාගන්න බ පිීතනම් මෙහෙම වඩන්න ඕන මේ විදිට වඩන්න ඕන මේ විදිරි වඩන්න ඕන කියලා ගැපි ඒ වීරිය වෙනම වඩනව සතිය වෙනම වඩනවාන්නේ එහෙම එකක් අපි හිතාගරින් න්නන් හමන ධර්මය හොඳට අවංකවෝම හිත පහදගෙන මේ ධර්මය අහන වෙලා වක්තියනවා නම්. ඒර් ලෝකෝත්තර පැත්තෙන්ට යන ධර්මයක් උනොත්ත එහෙම ඔහුකුල්ලන්ට සත්්‍යස් බෝධි පාක්ෂික ධර්මයෝ සියල්ලම වැඩිනෝ. විශේෂය සත බොත්් ජගනන් අනිවාරයෙන් වැිනක වැඩිනොම තමයි එ තකොට ඒ වැඩනට වැඩීමේදී ඕකොල්ලු නිරන්තරයම යන්නේ මේ තතාගතන් වන්සේ දේශනා කරපු මේ ලෝකෝත්ත්‍ර මාර්ගී තමයා ඔය ඔගුලන්ට එතිකොට මේ ලෞකිික මාර්ගයේතියන ගින්න දැවීම තැවීම ටිකට ට හන්න ගන්න වැට එන්න ගන්නකොට ඕගොල්ල නිරාහසයීම මේ පැත්තට එනවා දැපි මේක හොන්ඳට